beginning. E obe handai, mesia handai. Sia handa radio, lova jana priyatama antar jala radio satkare. Sia handa. Lova siu kone. පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක් සැප විමසන අඩවිය අහස් ගව්ව මා හිතවතුනේ හිතව තියනේ සියහඬ වෙනුවෙන් ඔබ දන්නවා මේ සුඳුරු හෝරාවේ අහස් ගව්වට අද අපි කැඳවාගෙන එනවා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ ගැන කියන්නට කලින් අපි කියමු උන්වහන්සේ කවියෙක් එවැගේම ගීත රචකයෙක් ප්‍රවීණ ගීත රචකයෙක් ළමා නාට්‍ය ඊළඟ ළමා ගීත ඊළඟට චිත්‍රපට රංගනය අඬ කැවීම මේ වගේ කලා කටයුතු බොහෝ දෙයකට සම්බන්ධ වෙලා මේ කලා කෙත පෝෂණය කරන්න පුරෝගාමීව වෙහෙසෙන ස්වාමන්වහන්සේ කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිවේදක ඉතිහාසයේ වික්ෂුන් වහන්සේ කෙනෙක් පුරෝගාමී වෙලා නිවේදන කටයුතු වලට දායක වෙන අපේ මම මෙහෙම කියන්නම් කොඩිකාරගොඩ සුනීත හිමියන් තමයිද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. নমস্কার පූර්වක උපස්ථාන කරන වහන්සේට මේ අහස් ගව්වට සපිරෙන්න කියලා අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අහස් ගව්වට වැඩම කරන්න කියලා දීර්ඝ කාලීන ආරාධනාවක් තිබුණා. හරියටම මතක මගේ දිනපොතේ තියෙන්නේ අහස් ගව්වේ දෙවනි වැඩසටහන. හැබැයි අද මම සහභාගී වෙන්නේ අහස් ගව්වේ 51 වෙනි වැඩසටහන. එහෙමයි. ඉතින් අපේ ශ්‍රාවක පිරිසට හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි කතා කරමු නිර්මාණ ගැන, කලාව ගැන, ඒ වගේම බුදු දහම ගැන. ඔව්. අපි කතා කරමු මේ සියලු දේවල් මේ හොරාව තුළ. මුලින්ම අවසර ස්වාමීන් මං කැමති වහන්සේගේ උඩා කාලයට යන්න මොකද මාදම් පොකුරු පිරි ඇත්තටම 1982 ජනවාරි පළමුවෙනිදා රාත්‍රියේ තමයි මම ඉපදිලා තියෙන්නේ ඒ මොරවක රෝහලේදී කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාවේ ආසනේ මොරවක රෝහලේ තමයි මම ඉපදෙලා තියෙන්නේ මගේ ගම මොරවක රම්බුකන කියන ගම්මාන දෙක අතරේ තියෙන කොඩිකාර ගොඩ කියන ගම හරි සුන්දර පරිසරයකින් හිටි ගම. ඉතින් ඒ ගම්මානේ කුඩා කාලයේ ගත කරපු මම අවුරුදු 10න් තමයි ගෙදරින් පිට වෙලා එන්නේ වැඩි ජීවිතයට ඇතුල් වෙන්න. ඉතින් එතකන් විඳපු ඒ සුන්දර පරිසරය තමයි මේ ගීතවල වැඩිපුර තියෙන්නේ. විශේෂයෙන්ම ඔය මාදම් පොකුරු කියන ගීතය මම රචනා කරන්නේ ඒ ළමා කාලේ විඳපු අත්දැකීම්. අපිට අද වගේ ඉස්කෝලේ යරුමු ගමන් යන්න ටියුෂන් එහෙම තිබුණ නැහැ. තිබුණත් අපි ගියේ නැහැ එච්චර ඒවට. ඉතින් මගේ පාසල තියෙන්නේ ගෙදරට අල්ලපු ඇයි. එතකොට මේ දැන් ඒ කාලේ මතක් කරනකොට හරි සුන්දරයි. මොකද විවේක කාලෙත් මම ගෙදර ඉන්නේ. එහෙම තමයි. ඒ වගේම තමයි පාසලේ ගුරුවරුත් විදුහල්පතිතුමාත් ඇත්තටම අපේ නිර්මාණකරුව බවට පත් කරන්නේ අපේ ගුරුවරු. විශේෂයෙන්ම විදුහල්පතිතුමා මේ දැන් එතුමා 11 වසරේ සාහිත්‍ය පාඩම කරේ අපේ විදුහල්පති. ගොඩක්ලාට දැන් විදුහල්පතිවරු ගන්නන අඩුයි. එතුමා ගුතිලකාව්‍යයේ කවි ගායනා කරනකොට මම මගේ පන්තියේ 6 වසරේ මම 6 වසරේ ඉඳගෙන හරියට මේ වෙලාවට අපිට තිබුණ ගණන් පාඩම. මම ටිකක් ගණන් වලට කම්මැලි නමේ. ඉතින් මේ ඒ දවස්වල අපේ ගණන් පොතේ පිටිපස්සේ තිබුණා උත්තර. ඒක ටීචර් කියන්නේ ගණන් හදලා ඉවරයි ඩෙස් එකට ඔළුව තියන් ඉන්න. මට ඕක හරි වාසියක්. මනින්ම ගණන් පොතේ පිටිපස්සෙ පෙරලලා උත්තර ටික බලලා හදන ක්‍රමයක් නැහැ. උත්තර ටික බලලා උත්තර ටික දාලා ඔළුව තියන් ඉන්නවා. හැබැයි මං ඉන්නේ 11 වසරේ. ඉතින් මම 6 වසරේදීම මට ගුත්තිල කාවේ
अभी वैदि प्रमाण कटपाट आनंदमय कलावट नाम सिरिवर्धन ये सिरिवर्धन आम तीन वैविध्यम तीन का कथा कर मम गमी हम गहना तीन हई तब कि दरुपरपुर साहित्य नीवन ना नमूत गणम पे मट पड़ी पशुना अंतिम वार विभागे तोलवेली लकन विजी अट मट दीवन गण हई हितेशक्ति बुद्धधाम हरि बलगत मम मस देखा कैतुल महसा गण सी सामर्थ्य गिशातम अद उपयदी समूह पशुकाले निर्माणशीले लेखके कूट कव्यकूट गीतराजकूट महापिटुहांसे मूलम गीत कथा कर गीते अभी अहंड काली अब कथा कर गीते यमुने विश्वविद्यालय पलवेनी वसरे शिष्य काले मेक पादक आंध्र नगिटल पाड़ा सिद्धात्मकूट पाड़ा उदय हतर हतरा पादक पुंकाले हसवते मट कील कविटी काशातर काव्य के आम पेरणी लभुने कविती वदन पेलिया पादक हेबे मम मे गीते लिवट पास दारण पुतबला कविति का मम आभव कल्पना करीते वचन अपच्ची कील दीप वचन सामान इतकोट तम मेक नुदन वत्त मत तेरुने दम के लंगे कविति तीयन भयागत मेक ओ नीयन वचन तम नाद अतु अग इंद गिरा कोबेयो हाद वेला हिस कसमिन सिटिति परेयो महायोध पेटाव बड़ बेंद गिन पनिति रिलाईयो दुटु आद सरें पियन बायान नील कोबेयो में बैद्ध में दी में कोतन में त्रयंद ताते सुधु रेत वगे माल की बिला पार दे पैते मी मैस्सो एविद पैनी बोनवा उटे माल लिते और उटे वगे संतोषाय इतिन तात मेन मेके तीन मे पदवल समहार सामनते पशुकालीनो मम दिन मे सिंधु मम संसो मे कविटे गीते आहन दने मे मट कुडाकाले अपच दीप अद्यक पशु मे निर्माण इसम गीते अहम मेके गायने संगीते मत कर मे गायनकान नदोन प्रमोद प्रोपिटी सुनी दयानंद को नारायण तम संगीते मुसुकरे नदुन पुता महिते हत वसरे वगे मे गीते गायना करना कुट दैन महिते विश्वविद्यालय शिष्य अभी हम ये गीते अहला इलं कथा हटियाँ मे नदुन पुता गायना कर सुनी दयानंद को नारे के ना प्रवीण संगीत वेदिया रचना कर मोम विंद गीत अपूर्व गीत कर भगवान से की वगे मे गीते की नुट अपी अतीते याना भगवान से माते गत कर जीवित ये वगे मे तीन वचन वाल सुगम गति संगीत गायन मे हेमत्मक एक अपूर्व गीत मेविलती है गीत मादं
කඳුළු පිරීලා අතුවග සිනා සලනවා අඹ දඹ පෙර ඉදිලා අතු ඉති බිමට බර වෙලා පොඩි කුරුල්ලනේ ඒ අපටයි අපේ ලෝකයේ අවසර දැන් අපි දැන් ඔබන්තේ කිව්වනේ කුඩා කාලේම මේ මහනදම් පුරන්න යනවා කියලා ඉතින් මේකට හේතු වෙන කාරණා මොන හරි මම අහුවොත් එහෙම දෙමව්පියන්ගේ බලපෑම හින්දා දෙන්නත් ඔබන්තේට හිතිලාද මේම හිතෙන්නේ බොහොම කලාතුරකින් පුද්ගලයෙකුට ගිහි ජීවිතය අතහැරලා වෙන ජීවිතයකට ඇතුළු වෙන කියන මේක අමාරු කාර්යයක් නේ ඉතින් ඔබන්තේ කොහොමද මේකට පෙතර යොමු වෙන්නේ ඇත්තටම ඒක මේ මාමා ගෙදර ඉන්න එකම ඔළු පැටියා. සාමාන්‍යයෙන් ගෙදරක පිරිමි දරුවෙක් දෙන්නේ නැහැ පැවිදි කරන්න. ඇත්තටම අපේ අම්මා මහාන කරන්න මේ හිස ගාලා හිස පූගානකම් මහාන පින්කම දවසේ හිස පූගානකම් අවසර දුන්නේ නැහැ. එකක් තමයි මේ ප්‍රශ්නයක් තිබුණා අපේ තාත්තා පෙදරේරුවෙක් නේ. තාත්තා පෙදරේරුවෙක් නිසා ටිකක් එයා තිබුණා මේ ගෙවල් බන්දිනට අමතරව තොහොන් බන්දින කාර්ය කරන්න කාලය. එතකොට ඔන්න ඔතෙන්දී තාත්තා මේ බීමත්කමට පෙළඹුණා. මොකද ඒ වගේ වැඩකට ගියන් සාමාන්‍යයෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේක දුරදිග කිවිල්ල ටිකක් තාත්තා ගෙදර කලහකාරී වෙහසින්ම සහ ඇතනෝගේ ගෙදර
එම් පිටින්ම මේ වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙනස්කමත් එක්ක හිරිහැරෙක දැන් මටම කුද්දෙන කරදරයක් නේ. නමුත් අම්මත් එක්ක බහින් බස්සෙනවා. මේව එක ටිකක් කලකිරීම තත්ත්වයක් තියෙනවා. නමුත් උඩක් කාලෙන් දාම්ම දහම් පාසල පන්සල එක්ක තිබුණ ඇසුර සහ අපේ තිබුණු ආගමික පරිසරෙත් එක්ක මට ලොකු ආසාවක් තියෙනවා පැවිදිව. අර හේතුවත් එකතු වෙලා ඒකම මේක පැවිදිභාවයට ඉක්මනින් පෙළඹුණා. හැබැයි ලොකු දෙයක් වුණා. මම ගෙදරින් ආපු දවසින් නම් තාත්තා අච්චර ඇත්තටම කිව්වොත් අපේ ගෙදර බඩු මූට්ටු පවා පොළවේ ගහන තත්ත්වයට ඇවිල්ලා තිබුණේ. එහෙම හිටපු තාත්තා මම ගෙදරින් ආපු දවසින් නම් එයාට දැනුණු දැඩි සිත්තේ වේදනාවක් වෙන්නේ ඉදා ඉඳන් මේ බීමත් කමින් අත්මි. ඉතින් ඒක දෙයක්. ඉතින් ඔය ඔහොම ඇවිල්ලා මම පැවිදි වෙන්නේ හරියටම 1994 ජනවාරි 27 වෙනිදා. ඒ දවස හරියටම දුරුතු පොය දවස. ඉතින් ඒ දුරුතු පොය දවසේ මහාන වෙච්ච මම මට දැනෙච්ච විදිය පැවිදි කමයි ළමා කමයි ඒ සෙල්ලම් හිතයි. ලොකු හාමුදුරුවෝ එහෙම ලොකු බලපෑම් කරේ නැහැ සෙල්ලම් කරන්න පාගෙන කියලා. නමුත් අර ඒ දැනෙච්ච හැඟීම් තමයි මම මේ ගීතයට එකතු කරලා තියෙන්නේ. අපේ හාමුදුරනේ මෙයයි ජීවිතය. මෙයයි ජීවිතය. මේ ජීවිතයේ තියෙන කම්කටොළු හා වෙනත් දෑ වලින් සංවේදී වෙන පුද්ගලයෙකුට එයින් මිදෙන්න මාර්ගයන් හොයාගෙන යන්න. බුදුදහම පිහිට වෙන්නේ එතනදී තමයි. ඔබ වහන්සේටත් බුදුදහම සරණ ඔබ වහන්සේ යනවා වගේම ඒ සරණ ගිහිලා එන් ලබාගත්තු ඒ දහම් අවබෝධය ඔබ වහන්සේ වෙන අයටත් බෙදා දෙන එක්තරා විදියකින් ධර්ම දේශනා වලින් පමණක් නොවේ මේ අපුරු ගීත වලින් ඔබ වහන්සේ උත්සාහ කරනවා මේ ජාතිය එහෙම නැත්නම් මේ ලෝකය සුවපත් කරන්න. හොඳයි, අපි ඊළඟ ගීතයක් මම හිතන්නේ වහන්සේගේ ජීවිත කතාවටම සම්බන්ධ ගීතයක් වෙන්න ඕන. මේ තෝරාගත්තේ මේ හිඹුට කැලේ වකමූණෝ කියන ගීතය. එකත් ඔය ජීවිතේ ඔය කියන අත්දැකීම් වලටම සම්බන්ධ වෙච්ච යුගයක් ගැන කතා කරන්නේ. එහෙම නේද අවසර? ඔව්, ඒක තමයි මම ප්‍රකාශ කරේ. දැන් ඔය පසින්දු සචින්ත කියන දෙරණ ලිතෙස්ටා තරංගයෙන් ප්‍රථම ස්ථානට ආපු පුතෙක් තමයි ගායනා කරන්නේ. ඒගේ පළවෙනි පුළුඳු ළමා ගීතය. සුනිල් දයානන්ද කුණාරයන් සංගීතවත් කරේ. දැන් ඔය කතාවේ තියෙන්නේ ඔය මම මුලින් කියපු ඒ පැවිදි ජීවිතයේ බින්දපු කුඩා කාලේ සාමුනේර වික්කුවක් විදියට පැවිදි ජීවිතේ දකින විදිය තමයි ඔය ගීතයේ ඇතුළත්. වචන කීපයක් අපි කතා කරොත් ඒකේ අරුතත් එක්ක මේකේ තියෙන්නේ හිඹුටු කැලේ බකමූණෝ බාණ්ඩන්නපා බට්ටිච්චෝ ජෝටිප්පෝ තරහ වෙන්නපා දන් කඩන්න හිඹුටු කන්න මට එන්නට බෑ මහන වුණා මං දුරුතු පොයද. මේ වහන්සේගේම කතාව තමයි මේ සැකෙවින් මේ අපූරු මේ වචන වලට යොදලා මේ ගොනු කරලා තියෙන්නේ. හොඳයි, ඒක උතනේ මේ පසින්දි පුතා ගායනා කරන ඔහු දෙරණ ලිටල් ස්ටාර් තරංගෙන් සහභාගී වෙච්ච දරුවෙක්. ඒ වගේම කලින් ගීතය සංගීතය නිර්මාණය කරපු සුනිල් දයානන්ද කොණාරයන් තමයි මේ සංගීතය නිර්මාණය කළා තියෙන්නේ. අපේ ආන්දරණ විසින් රචනා කරපු දෙවෙනි ගීතයත් අපි අහලා ඉන්නේ හිඹුටු කැලේ.
එකක් අහන්න හැදුවා මේ බොහෝ අය දැන් ළමා ගීත අපේ රටේ අඩුයි ඉන්නේ දැන් ඉස්සරහට ගීත ළමා ගීත විතරක් නෙවෙයි ළමයින්ට පවා ගෝචර ගීත දැන් අපි සුනිල් සාන්තයන් ගැපු බොහෝ ගීතයන් ගත්තාම මේ පරිසර වර්ණ මේ මුදු කැලේ මේ නාදම් ළඟට මූදක මේ කල නැහැටි ඒ වගේ තමයි ඒ ළමයින්ට හැමෝටම අහන්න පුළුවන් ගීත තමයි වැඩි හරියක් නිර්මාණය වුණේ ළමා ගීත එක වානුවක රටෙන් අහෝසිය වෙලාම ගියා ඊටම කීප දෙනෙක් තමයි ගීත නිර්මාණය කරේ ඒ වගේම ඒවා ප්‍රචාරය කිරීමේදී අපේ තියෙන මේ මාධ්‍ය බොහොම මැලිකමක් දැක්වුවා ඉතින් ඒ වගේ මේ අමාරු කාලයක ළමා ගීත කරුව අපි කොනවේ ආරගත්න ස්වාමීන් වහන්සේත් මේ රායිදි මම මතක් කරන ඇත්තෙනම නමුත් ළමා ගීත බොහොම අඩුවේ නිර්මාණය වහන්සේ ඇයි මේ මාරුම මේ දුෂ්කරම මේ ලාභදායි නොවන වැඩේට පෙළඹුණේ ඇත්තටම දැන් මේ කාර්යයේදී ලාභය ගැන නම් මම තාත්පත් හිතන්නේ නැහැ මොකද එහෙම කරා නම් මිසෙ නැයි දන්නවා අපි කිව්වක් වුණත් මේ වෙනකොට සෑහෙන්න මිල මුදල් තියෙන සැප සම්පත් ඉන්න කෙනෙක් ගැන ටෝනින් අපිට අන්තර්ජාලය හරහා එහෙම ලැබෙන ආරාධනා වලට විදනවන දල්ලනු නමුත් නිර්මාණයක් කියන්නේ මොකද්ද කියන එක මම ඔබට කියන්න කැමතියි මේ ඒක හරියට අර අම්මා කෙනෙක් දරුවෙක් හදනවා වගේ වැඩක් ඒක තියෙනවා මෙන්න මේ මාටින් වික්‍රමසිංහයන්ගේ වේරි ගී කියන පොතේ කලාත්මක දෙයක් ප්‍රතිවීමද දරුවකු වැඩිම වැන්නේ කලාකාරයාගේ විශේෂ පිළිසිඳගත් වස්තු දීපේ වැඩි කෙමෙන් මෝරන්නේ දරු ගැබක් වැඩි මෝරන්නා මේරු බීජය වචනයට නැගී ගල් කැටයමකට නැගී ඉර නාටකයට නැගී යන මේ වැදුම් වලින් අවරක් වන සමානවන් දරුවකු වැඩිීමේ කාර්යයයි සිත එතකොට මේ විදිහට මේ කරන නිර්මාණය ඇත්තටම දරුවේ කරම් රැක බලා ගන්න. එහෙම නැතුව අපි අර අයාලේ යන මිනිස්සු දරුවෝ හදලා පාරේ දාලා යනවා වගේ නිර්මාණයක් කරලා ඒක අතහැරලා දාන්න අපිට බැහැ. නිසා ඉතින් හොඳ දෙයක් කරාම මේක කරන විශේෂයෙන් දරුවන් වෙනුවෙන් මේ නිර්මාණ කරන්නේ දැන් අද දැන් පසුගිය දවසක පාසල නිවාඩු දුන්නා. ඒ නිවාඩු දෙන දවසට සාමාන්‍යයෙන් අපි දරුවන්ට තහංචි දාන්නේ කෑ ගහන්න එපා දඟලන්න එපා එහෙම කියලා ඒගොල්ලන්ට නිදහස දෙනවා. ඒගොල්ලෝ ඒ දවසට පන්ති කාමරවල සින්දු කියනවා එක එක විනෝදෙන් ඉන්නවා. හැබැයි අපේ පාසලේ විතරක් නෙමෙයි බොහෝ පාසල්වල සිද්ධ වෙනවා. ඔවුන් ගායනා කරන්නේ ඔවුන්ට ගැළපෙන සහ සමහර විට වචනවල අර්ථය හරියට නොදන්න නූතන ඇහෙන ගීත. ඒවයි තියෙන්නේ ඔක්කොම ප්‍රේමණීය විලාප ඕව තමයි තියෙන්නේ. ඉතින් වෙලාවට ගිහිල්ලා වළක්වන්නත් බැහැ මොකද දරුවන්ට කනට ඇහිච්ච දේනේ ඒගොල්ලෝ කියන්නේ. ඒ නිසා මම උත්සාහ කරනවා දේවල් කොහොම හරි දරුවන්ට ඉන්නට නමුත් ඉතින් වැඩිපුර ඔවුන්ට ඇහෙන දේ තමයි. අය ඕම් ගහන්නේ කරගන්න. ඒ අනුව ජීවෝ දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ සමාජයේ යහපතට වෙනුවෙන් කරන එක තමයි අපේ යුතුකම සහ වගකීම. ඔබවන්සේ වගකීම කරා CD පටයක් පවා නිකුත් කරා මේ ළමා ගීත එකතු කරලා. ඉතින් මේ දැන් ගීත හදලා වැඩක් නැහැ අපේ අහඳුනේ ඒවා මේ තියෙන නාලිකාවල ප්‍රචාරය වෙන්නේ නැත්නම් සමාජගත වෙන්නේ නැත්නම් අපේ අරමුණ තියෙන්නේ මුදල් හම්බ කිරීම නෙවෙයි නම් මේ සමාජයට යහපතක් කිරීම නෙවෙයි කුඩා දරුවෝ කියන්නේ මේ දැන් වාගේ කුරුල් වෙලා ඉන්න නෙමෙයි යමක් පුඩා කාලේ ඉඳලම දරාගෙන වින්දනය කරන්න පුළුවන් වයස් සීමාවෙ. එතකොට මේකේ වගකීමක් තියෙන මේ ප්‍රවීණයෝ කියන කොටස හෝ මේ රාජ්‍ය ආයතන හෝ පුද්ගලික ආයතන වලට වගකීමක් තියෙනව නේද මේ ගීත පිළිසෙම වහන්සේගේ මේ ගීත ටික මම ඇහුවා කොහොම. ඉතින් මේ අපූර්ව ගීත කියන්නේ මේ ළමා ගීත ලියන්න හරි අමාරු වැඩක් නේ. ඉතින් මේ ගීත වඩ වඩා ප්‍රචාරය කරලා මේ ළමා පරපුර හදන්න ඇත්තටම ලියන වා කියන වචනයට මං හරි අකමැති.
මේකක්වත් මම ලියපුව නෙමෙයි ඉය ගෙච්චා මම අර සමහර වෙලාවල් කිව්වේ උදේ 4:00 මාරට එහෙම එක එක වෙලාවල් වල ඉති හැටියේ ලියවුණු පද රචන ඒක ඒක කලින් ලියන්න බැහැ කියලා ඒ අනිත් එක තමයි දැන් ඔබ මා ගැන බොහෝ දේවල් අර්ථකථන කළා මගේ නමට මුලින් අපි ඒ දේවල් ලබා ගත්තේ ඇත්තටම ගුවන් විදුලියෙන් විශේෂයෙන්ම අඳමාමා ළමා වැඩසටහනේ මම කුඩා කාලේ ඉඳන් අහපු සහයට සහභාගී වුණු දරුවෙක්. ඒකත් එතනින් තමයි ඔය කියන නිවේදකෙක් බිහි වෙන්නේ නිර්මාණ කවයේ බිහි වෙන්නේ ඔක්කොම සුමනා ජයතිලක නැන්දා. අද මේ දා වගේම අපි ළඟින් අම්ම කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් ඒ ලැබපු පන්නරය තමයි මම නිවේදකෙක් වෙන්නේ. ගීත රචකයෙක් වෙන්නේ තවත් නිර්මාණ සඳහා දායකයෙක්. ඒ වගේ ජීවිතයට කුඩා කාලෙම පන්නරයක් ලබා දෙන ළමා වැඩසටහන් අද තියෙනවද කියන එක ලොකු ගැටලුවක්. වැඩසටහන් තියෙනවා, ළමා වැඩසටහන් තියෙනවා, කාටුන් තියෙනවා. අපි බලපු මම වැඩි කාලයක් නෙමෙයි, මම 80 දශකයේ දරුවෙක්. එතකොට ඒ කාලෙත් අපිට අපේ අන්තිමේ භාවිත නිර්මාණකරණය පැවතුණු අවසන් කාලයක් වano කියලා මම දකින්නේ 80 දශකයේ. ඒ කාලේ අපි ලැබපු ඒ අත්දැකීම් අනුව ළමා මනස අපි හදාගත්තා යහපත් මාර්ගයකට. අද මාධ්‍යෙන් ඒ වගකීම කරනවද කියන එක නම් ලොකු ගැටලුවක්. ඒක දෙන්නේ අර බජාර් සමාජයේ තියෙන වචන තමයි කාටුන් එකකට හඳ කවර. එනිසා සාරධර්ම දෙන්න පුළුවන්, නමුත් ඒක දෙන්නේ නැහැ. ඊට ගීතවලත් ඒ වගේ තමයි. සමහර ළමා ගීතත් බිහි වෙන්නේ අර අත්ද තියෙන අමුතු සංගීතයට සහ ඒ අද භාවිතා වෙන වචන වලින්. මම ඊ පෙරේද දැක්කා කරේ මට වචන මතක නැහැ. කුඩා ළමෙක් ගායනා කරන ගීතයක ඒකෙත් තියෙන්නේ අලුතෙන් යන බයිලස් රින්දු තාලය සහ ඒ වචන. කොට ඉතින් ඒ නමුත් ඒව තමයි වැඩිපුර අහන්නේ. මේකේ භාවිතයේ ඇති. ඔව් දැන් මේක අපි දැන් හැමදාම මේකට දොස් කියන්නේ නැත. දැන් වාන්ති කියවනේ අපි ඔය 80 දශකයේ අවසාන දශකයේ කියලා තිබුණා. 70 දශකයේ 80 දශකයේ අපි කියනවා ස්වර්ණමය යුගය කියලා. ඒ කාලේ තමයි ළමා ගීත ගායනා කරපු නන්දා මාලිනී, විශාරද නන්දා මාලිනියන් වගේ බොහෝ ශිල්පීන් අද ප්‍රවීණයන් බවට පත් වුණේ. ළමා ගීත ගායනා කළා තමයි ඒගොල්ලන්ට අවස්ථා තිබුණා. දැන් තියෙන්නේ දැන් අර තියෙනවා එක එක වැඩසටහන් රියදී තියනවා කියලා සමහර වැඩසටහන් වල මේ ළමයි ළවා කියවන්නේ. මම ඒක කියන්නේ ළමයි කියනවා නෙවෙයි. මේක තුල පිටිපස්සේ ඉන්නවනේ, මේක මෙහෙවන කට්ටිය ඉන්නවා, දෙමව්පිය ඉන්නවා, ගුරුවරු ඉන්නවා. ඉතින් මේගොල්ලොත් ඇස්තන් පියා බලන් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තම මාකට් කරනවා. ඔය කියන අපි කියන සමාජයේ මේ හැමදේම මාකට් කරනවානේ. ඒක ඉතින් වෙළඳ සමාජයේ හැටි තමයි. ඉතින් අපි නමුත් රජයට හෝ පැවති රජයන් හෝ දැන් තියෙන රජයන් වලට වගකීමක් කියන නේද අපේ ආන්දුරනේ. ළමා ගීත විතරක් නෙමෙයි, හොඳ මේ ස්වභාවිත ගීත අඩුම ගානේ මේ 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 මිනිස්සුන්ට දෙන්න ඕනේ මේක කියන එක පිළිබඳ මීට වැඩි කතිකාවක්. මොකද අල්ලපු රටේ, අපේ අල්ලපු රටේ ඉන්දියාවේ පවා යම්කිසි ප්‍රමිතියක් කියනවානේ අපේ ආන්දුරනේ ගීතයක් මේ එකපාරම මේ නිෂ්පාදනය කරාට ප්‍රචාරය කරන්නේ. ඇයි මේ தත්ත්වය? ඇයි මේක දැන් හරි මේකට කරන්න බැරිද මේක? මේ යම්කිසි වෙනසක් කිරීම සඳහා ඇත්තටම දැන් ඔබ කිව්ව මගේ ළමාගේ CD එක දැන් ඔය සංගත තැටිය අපේ මුදලින් නිර්මාණය කරනවා. 2013 වර්ෂයේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ ඉසව් 6ක් සඳහා ඒ තියෙන ගීත රචනා නිර්මාණ සංගීත නිර්මාණ ළමා ගායක ළමා ගායිකා ඔහොම කියලා ගත්තා. සව් 6කට නිර්දේශ වෙලා නමුත් එකයිකටවත් සම්මානයක් ලැබෙන්නේ නැහැ. එතකොට සංස්කෘතික අමාත්‍යාංශය හරහා සිදු වෙන කාර්යය. මේ සැරේත් මම නිර්මාණය කර ගීතයක් මේ ගීත එකතුවේ තිබෙනවා අපිට ඉදිරියේදී අහන්න පුළුවන්. දුක දුරේ පෙරේ ගීතය, සයුර නින්දරාගේ ගීතයත් නිර්දේශ වෙන්න ගිහිල්ලා ඒක නිර්දේශ කළොත් අනිවාර්යෙන් සම්මානය දෙන්න වෙනවා කියලා ඉවත් කළා කියලා විනිසුරු මඩොල්ල කිව්වා කියලා එහි කාර්ය මණ්ඩලය අපිට ප්‍රවසුවා. මේ විදිහට බැලුවහම අපිටත් යම් කලකිරීමක් සමහර වෙලාවකට ඇති වෙනවා. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා. ඒක එහෙම බැලුවහම
ඔය කියන தত্ত্বය ඇත්තටම මාධ්‍ය තුලට මේවා ගේන්නට රජයේ වගකීමක් තියෙනවා සහ කැපකිරීමක් කරන්න ඕන මා දකින්නේ කී අර මම කියපු දෙම තමයි හරි රසවින්දනයක් සහ එහි අගය නොදන්න මිනිසුන් තනතුරු වලට આવට පස්සේ ඒ ගැන දැකීමක් කරන්න නැහැ මොකද ඔබ බඩගිනි කියලා දවල්ටයි රැටයි කිරිපත් අනුභව කරන්නේ සාමාන්‍යයෙන් කිරිපත් කන්නේ උදේ වගේ. එතකොට අන්න ඒ වගේ සිද්ධියක් නේද? තමන් ඒක භාවිතා කරන කාලය සහ රසය ගුණය හරියට දන්නේ නැත්නම් නිලතලයට කොච්චර ආවද දැන් භාවිතා කරන්න තමන්ට දැනුමක් සහ අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැතුව අලුතෙන්ම කෙනෙක් වී කරන්න අපිට අමාරුයි. ඔව් හොඳයි. අපි හඳුන්නේ අපි තවත් ගීතයකට යමු වුණත් හොඳයි. අපි මේ කතිකාවත දිගටම ගෙනියමු. ඊතෝතුනි මේ සම්බන්ධ වෙලා තියෙන අපත් සමග පූජ්‍ය ගොඩිකාරගොඩ සුනීත හිමියන් උන්වහන්සේ සමග මේ සොඳුරු කතා බහට අපි ගීත කීපයක් තෝරාගෙන තියෙනවා. ඒ ගීත රස විඳින ගමන් අපි මේ සොඳුරු කතා බහ අරගෙන යමු. ඊළඟ ගීතයත් ගායනා කරලා තියෙන පුංචි දරුවෙක් ඒත් දෙරණ විශේෂතා තරගයට සහභාගී වෙච්ච ඔෂානි සංදීප සමයන්න ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි මේක සංගීතවත් කරලා තියෙන්නේ. මල් සුවඳ අරන් කියන ගීතය ගැන වහන්සේ ඒක හඳුන්වන්නේ කොහොමද? ඇත්තටම නැන්සෙනයි දැන් මේ ගීතවල ගොඩක් ඔබ කිව්ව රියැලිටි වැඩසටහන් වලින් ආපු ළම විශේෂයෙන් ඒගොල්ලෝ කියන්නේ දැන් අර වැඩිහිටියෝ කියන මේ ගීතය කියන්න කිව්වහම ඒක කියනවා. ඒ දරුවෝ ඒවයි වචනවල තේරුමවත් දන්නේ නැහැ. මේ ඉතින් එහෙම යන කලාවක මම දන්න දේ තමයි ඔය ප්‍රසංගයට අඳින්න දෙන හැඳුම පවා ඒ දරුවෝ ස්ටේජ් එකෙන් බහිනකොට ගලව ගන්න. ඉතින් එහෙම ලෞකික සුරංගනා ලෞකික තමයි අපි මේ කට අරගෙන බලාගෙන ඉන්නේ. ඕකට මේ මම ලියපු කවියක් තිබුණ පත්තරයේදී මට මේ දැන් එක මතක් වුණා. මාතෘකාව සුපිරි තරු. එන්න මෙහෙම තිබ්බේ. උඩ යනකොට අහස් ඌරු කට ඇරගෙන බලා ඉඳින එක උදේම බිමට වැටුණු ඉරුට ඌරු ඇඳගෙන. අපූර්ව කවිය මං හිතන්නේ මම කවිය කියෙව්වා කොහෙන් හරි මට මතක නැහැ කොහෙන්ද කියෙව්වේ. ඇත්තට වෙන්නේ ඒක තමයි. අහස් කූරක් සරසලා උඩ යවනවා. පහුවෙන්ද උදේට බිම වැටෙනකම් ඉරට කූර විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ වගේ මේ රියැලිටි වැඩසටහන් වලින් ප්‍රථමයා වුණාට ඒ දරුවන්ට ඒ දරුවන්ගේම කියලා ළමා ගීතයක් නැහැ. ඉතින් එහෙම කීප දෙනෙකුට මම ගීත නිර්මාණ කළ දුන්න මගේ මැදිහත් වීමෙන් ඒ අනුව මුලින්ම ගොඩක් ජනප්‍රිය වුණෝ හිමාශ මනෝප්‍රියගේ පළවෙනි ළමා ගීතය මම ලිව්වේ. ඒ වගේම පසින්දු සචින්තට පළවෙනි කුළුඳු ගීතය ලියලා දුන්නා. ඒ වගේම තමයි ඔෂානි සංදීපා. උඩට මතක ඇති පහුගිය කාලේ ප්‍රේමණීය ගීතයක් නිසා බොහෝ සෙයින් ජනප්‍රිය වුණ අන්තර්ජාලය හරහා ඔෂානි සංදීපා. ඇය මුලින්ම ගයන්නේ මේ මං ලියපු මල් සුවඳ කියන ගීතය. ඔපකන වීරේට සිංහයන් තමයි සංගීතවත් කළේ. මේ ගීතේ තියෙන්නේ තනිකරම මගේ මෑණියන්ගේ ගුණ. අපේ අම්මා තේ දළුන් නෙලන්නේ. ඇය බොහොම දුක් මහන්සි වෙලා අපිව ඇති දැඩි කරේ තාත්තා පෙදරේගේ. ඉතින් අම්මා තේ දළුන් නෙලන්න ගිහිල්ලා ඒ තේ දළුන් නෙලාද්දී උදේ 10ට වගේ සාමාන්‍ය තේ එකක් පහට එකක් හම්බ වෙන්නේ. ඒ වෙලාවට දෙන රස කැවිලේ මම මතකයි ජෑම් පාන් ඊවස්සේ ස්පන්ජ් ඒ වගේ මේ දේවල් එයා කන්නේ නැහැ. ඒක ඉනේ ගහගෙන එනවා අක්කටයි මටයි හවසට නිකන් කහට එක දිනවා. ඒක තියෙන එක පදයක් ඒ කහට එකට ලැබුණු කැවිලි සඟවාගෙන ඉන්නේ පුර හඳක් වගේ හැන්දෑවට අම්මා අයිය අපේ. ඇත්තටම ඔය අපේ අම්මා අපි වෙනුවෙන් ඉඳපු දුක සහ අපි අදාගත් සත්‍යම සිදුවීම් තමයි මගේ ගීතවල වහන්සේ හරිම හැඟුම්බර ප්‍රකාශයක් කරේ. අම්මා ගැන මීට වඩා කතා මොනවා කියන්නද? අපි අම්මලා එහෙම තමයි.
දරුවන්ට තියෙන ආදරේ ඒ ආදරෙන් පන්නේ ලැබුව වහන්සේ තම දරුපරපුර රටේ දැයේ දරුපරපුර වෙනින් මෙවන් අපූරු ගීත නිර්මාණය කරනවා විතරක් නෙවෙයි ඔබ කිව්වා වගේ මේ අහසට අහස් පූරු වගේ යවලා ඌරු ටික ඉරටු පූරු ටික අහුලා ගන්න සමාජයක ඒ අය දැයේ දැයේම මල් සුවඳ දෙන දරුවෝ බවට පත් කරන්න ගන්නා වේදස ගැන අපේ සියහන වෙනුවෙන් අපි වහන්සේට ප්‍රණාමය උදකරන ගමන් හිතවතුනේ අපි මේ ගීතය ආලයමු මල් සුවඳ අරන් ඔෂානි සංදීප දැරිය ගායනා කර ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් ගීතය දුක සැප විමසන අඩවිය අහස් ගව හොඳයි අවසර ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ඊළඟ ගීතයට යන්න කලින් දැන් ඔබ වහන්සේ කිව්වනේ අප්පච්චි ගැන අප්පච්චිගේ තියෙන ගතිගුණ
ඔහුගේ තියෙන රාජකාරිය ඔහු බෙදරෙරුවෙක් කියලා තුබාන්සේ සඳහන් කරා. ඉතින් මේ ඒ තියෙන ඒ දුෂ්කර ජීවිතයේ විශේෂයෙන්ම මේ සොහොන් වල ඒ කටයුතු කරනකොට ඒ තියෙන අත්දැකීම් මේ හැම එකත් එක්කම ඒවා ඒ පැරණි ඒ පියවරුන් ගොඩක් වෙලාට ඒ තියෙන ඒවා ටික කියා ගන්න විදිහක් නැහැ. ඒ කුටුම්බයේදී තමයි ඒ ගතිගුණ එන්නේ. නමුත් ඔහු පහු කාලයක ඔහු පසුතැවිලි වෙනවා. ඔබවහන්සේ විශේෂයෙන්ම මේ මහානදීවියට පියමන් කරන් පස්සේ ඉතින් ඔබවහන්සේ ඒ පියා ගැන ආදරයෙන් ලියන ගීතය තමයි ලඹ කැටේ කියන ගීතය. ලඹ කැටේ අරන් ගමින් ගමේ ගෙවල් හදන අප්පච්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තාම ඇදයි අප්පච්චි. මේ ඇද වෙච්ච ජීවිතය ගැන කියන මේ අපූරු ගීතය ගැන ඔබවහන්සේට ළඟට ඔබවහන්සේගේ අප්පච්චි ගැන කියන්න ගොඩක් දේවල් ඇති. අපි කතා කරමු ඒ ගැන. ඇත්තටම මේ මට මේ ලෝකේ තාමත් ඉන්න වීරයෙක් තමයි අප්පච්චි. පුංචි කාලේ දීපු හැම අත්දැකීමක් මම මුහුණු පොතේ සටහනක් තියලා ඇති අප්පච්චි ගැන. ඒක විශාල සංඛ්‍යාවක් කියවලා තියෙනවා. ඇත්තටම මුළු විශ්වයේම ඉන්න වීරයා තමයි මට අප්පච්චි. ඉතින් මට ජීවිතේටම දඬුවම් කරලා තියෙන එක දවසයි ඒ දවසක් අර කොට පුළුම් හදන්න යනකොට අක්කත් එක්ක මට එන්න පාගෝ. මොකද මට ඇතුම රෝගය තියෙනවා. අවසර මම ඒකේ වචන කිපයක් කියන් කිය යුතුමයි. මම කියන්නම් මේ පොඩ අවසර දෙන්න. අප්පච්චි තරම් වීරයෙක් එදාත් අදත් මගේ ලෝකේ නැත. විශ්වයම කලාකෘතියක් බව මට කියා දුන්නේ ඌවේ. මට මතක් වෙන අපේ මාගමසේකරයන්ගේ කවියකුත් මේ වෙලාවේ. ඊළඟට වහන්සේ කියනවා ජීවිතේටම අප්පච්චි මට ගැහුවේ එක දවසේ. ඒ පොට්ට කුළුන් කඩන්න පොඩි අප්පච්චි යන විට එන්න එපා කියද්දි හොරෙන් යාම නිසාය. ඔබ වහන්සේ කියන්නේ කතා. ඉතින් මම තේවත් අර එකට කියන්නේ නෙත්‍ය කියලා. ඒ අයින දිගේ යනකොට එක පාරටම අප්පච්චි කෝපි පැලයක් තිබුණා. ඒක ලල ගත්තා ඒ කොළ පිටින්ම ගහගෙන ගහගෙන ගියා. නෑ කොළ ටික හැලෙන කම ගැහුවා. හොඳ තමයි ගේ පළුමත් වුණා. අම්මා අඬා අඬා කෙල් ගෑවා. ඉතින් පස්සේ පැවිදි වෙලා අප්පච්චි මොනවා හරි දෙයක් ඕක කරන්න එපා කිව්වා නම් ආයි කලේ නෑ. උපාන්තත් වඩා ලොකු ඒක බයක් නෙවෙයි ඒක ගෞරවයක් දෙයක්. ඕක නම් මේ 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 ගීතේ නම් තියෙන්නේ හැබැයි දෝෂ ආරෝපණයක්. ඉස්තිවල ඇදරලා දු ගමේම ගමේ නෙමෙයි අපේ අප්පච්චි දැන් කොළඹ ප්‍රදේශයේ පවා ගෙවල් හැදුවා. නමුත් අපිට තිබුණේ චූටි ගයක්. ඉතින් ඒක මම මේක අවුරුදු 18 දී ලියපු ගීතයක්. ඒක මට තේරෙන්නේ නැහැ තාම මම මේ අප්පච්චි ගැන මොකාඩු හිතකින්ද ලිව්වේ නැත්නම් හිතේ තිබුණු පැල්පදියම් වෙලා තිබුණු දුකද ලිව්වේ කියලා. ඉතින් අහනවා මම මෙච්චර ගෙවල් වල ඇදහැරියට අපේ ජීවිතේ තාම ඇත්තයි නේද කියලා. ඒකට අර සිංහල කියමනක් තියෙනවා අර වඩුවගේ ගෙදර ඉඳ ගන්න පුටුව නෑ කියලා. ඉතින් ඒක අපේ අප්පච්චි විතර නෙමෙයි මේසන් බාස්ලගේ හැමෝගෙම ගෙවල් වල 90%කට වැඩි ප්‍රමාණයකට ගියාලා හදලා නැහැ. ඒ දැකපු දේ තමයි මම ලිව්වේ. අප්පච්චිගේ ගීතය අහලා මේ කඳුළු පුරවගෙන මගේ දිහා බලන් හිටියා. ඉතින් එතනින් එහාට මොකුත් කිව්වේ නැහැ. මමත් ඒ ගැන මොකුත් ඇහුවෙත් නැහැ. මේක හොඳද කියලාවත් අඩුමතරමේ ලස්සනද කියලාවත් මම ඇහුවේ නැහැ. ඒක එතනින් මම කිසි දෙයක් වුණේ නැති ගානට අමතක කළා. වහන්සේ කියන අප්පච්චි සිඳු අහලා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන හිනව වුණේ නොදරුවෙක් වගේ මගේ දිහා බලාගෙන. ඔබ වහන්සේ මේ ගීතේ ලියන්නේ අත්‍යම 2550 වෙනි බුද්ධ ජයන්තිය අරමුණු කරගෙන. එතකොට ඔබ වහන්සේගේ වයස අවුරුදු 20යි. ඒ කියන්නේ 2006 දී මම මේ තවත් අතුරු කතාවක් මට මතක් වෙනවා. ඔබ වහන්සේ දැන් මේ කතාව මම මෑතකදී මම දැනගත්තේ මේ කලින් ලිව්වා කියලා. නමුත් ඔබ වහන්සේට එක්තරා විදිහක චෝදනා කරන අපේ මිත්‍ර කවියෙක් මේ ගීතය මේ වහන්සේගේ මූණු පොතට යොමු කරන් පස්සේ
මේ ගීතය ඔපි කිරීමක් කියලා. මොකද අපි රත්නසේ විජේසිංහන් මහත්මයා ලියලා තියෙන දුගන්දාස කපුගේ ගායන එක්තරා ගීතයක ඒ ගීත ගොඩක් පහු කාලෙදී මේ ගීතේ පටිගත වෙන්නේ. ඒකෙත් තියෙන මේ ජීවිතය ඇදෙච්ච මේ ළම කැටේ කතාව. උවන්සෙන් දැන් හොඳම අවස්ථාව මේ 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 මොකද වුනේ කියලා කියන්න. රත්නසේ සර් කියන්නේ මගේ ළඟින්ම ඉන්න ගුරුවරයෙක්. ඒ කියන්නේ මගේ නොදුටු ගුරුවරයා තමයි ආගමසේකරයා. महागमशेखर पास मगे जीवित निर्माण सिद्धार्थ स्वामी मगे सुनील आर्यरत्न सर सह रत्नश्री विजय सिंह बहुम लगी हम देश मम मे गीते महलदेव उन्याते विवेचने एक निर्माण कार्य सह शास्त्रीय अध्ययन करने के मगे अड़वा किसी में से मन देने नमूत मत अंतर्जाले होयागेन गीते श्रवणे कले अत्यतम समान वचन किसी में ध्यान मिपुण निर्माण गीते असनीय मार्ग सीटी पटेल तोरागते सिद्धार्थ स्वामी अवसर में मम प्रश्न आर्यरत्न स्वामी उन्वांश गीत रचना करना गुणदास कपुगे सोहयूर प्रेमार्दन कपुगे रत्नश्री विजय सिंह कथाकूति रचित गुणनाथ कपुगे शूरीन विजय गायनाकरण बिंबरक्सेनगेन वचन बिंबरक्सेन वचने मदीन मेकेन मेनम कथा सीमाबोधि दस्तावादी විසින් පහර දීලා ඇතිවෙච්ච විනාශය මේ වෙනම කතා දෙකක් කියන්නේ. ඉතින් මම ඕක ඇහුවා මේක සමාරු කිව්වොත් එහෙම කොපියක් කියලා කියනවනේ දෙපළ කියලා මේ ඔව් එහෙම කියලා තමයි. නමුත් ඕකට ඔහොමම කරන්න කියලා ওই සංගීත ওই විදිහටම එන්න ඕන කියලා යෝජනා කරේ රත්නසිරි විජේසිංහ එක වචනයක්වත් වෙනස් කරන්න එපා මම කියන්න උත්සාහ කරේ. රත්නසිරි විජේසිංහ වගේ පිරිමු මිනිස්සු මේක රටාව හඳුනා ගන්නවා. ඔව් අරක මාත් එක්ක කතා කරා මේ විදිහේ නෑ ගිය සතිය විතර परिपूर्ण कलाकार विवेचक විරිච්ච මිනිසුන්ගේ අතර වෙනස ඒ රත්නශ්‍රී විජේසිංහන් ගැන ඉගෙන වචන සඳහන් කරමු යුතුයි නිහතමානීයම මේ අලුත් පරපුරට අත දෙන මේ උදාර ගීත රචකෙක් කවියෙක් කියන එක කියන්න හොඳයි අපි මේ ගීතය අහලා ඉමු දැක්කේ නැද්ද අපේ ජීවිත ඇදයි අප්පච්චි
කැටේ අරන් ගමින් ගමේ ගෙවල් හදන අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි සෞසට මහ මන්දිරයේ දිවෙන කොට නුඹේ අතින් පොල් අතු අහලේ සිදුරු වලින් කඳුළු වැටෙනවා දායාද නැතුව සුපිපුනු මල් ගෙයි පරවෙනවා ලඹ කැටේ අරන් ගමින් ගමේ ගෙවල් හදන අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි ඉහළ ගිහින් මැදුරු තැනේ නුඹේ අතින් මහත් තාලේ උඩ ඉඳගෙන නුඹ රජ වෙනවා ඒ රජ මැදුරේ සිරි සැපගෙන නුඹ නොසිතනවා ලඹ කැටේ අරන් ගමින් ගමේ ගෙවල් හදන අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි ඇයි දැක්කේ නැද්ද අපේ ජීවිත තවම ඇදයි අම්පත්චි ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක් සැප විමසන අඩවිය අහස් ගව්ව ඔතන මේ ගීතයත් මේ දර්ශන ප්‍රමෝද කියන්නේ ඔය සුපර්ස්ටාර් තරගේ ආපු දවස්වල මුල්ම වටේ බොහොම ජනප්‍රිය දරුවෙක් එයා අතරමඟදී ඉවත් වෙනවා හතරවෙනියටද කොහෙද ඊට පස්සේ එයාගෙත් පුළුඳුල් ගීතය තමයි දර්ශන ප්‍රමෝදයේ පුළුඳුල් ගීතය තමයි ගාමකේ සංගීතය කවුද අවසන් අශෝක කෝවිලගේ අශෝක කෝවිලගේ ප්‍රවීණ ශිල්පියෙක් හොඳයි ඒ ගීතෙන් පස්සේ අපි කතා බහට යමු වෙන මම කැමති වහන්සේගේ දැන් මේ විශ්වවිද්‍යාල ජීවිතය වහන්සේ අර කිව්වනේ ගණන් වලට හරි කම්මැලි ගුරුවරයයි කියලා නමුත් ඒ බාධක නැති කරගෙන වහන්සේ විශ්වවිද්‍යාලයට යනවා උපාධි කීපයක් ලබනවා අපි ඒ සරසවි ජීවිතයයි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ඔව් ඇත්තටම මේ විශ්වවිද්‍යාල ජීවිතය විශ්වවිද්‍යාල යන්නත් මං අභියෝගයක් නිසා ඒකක් තමයි මේ ඉස්කෝලේදී අපේ පන්තියේ හිටියා ලලි ගෑනු ළමේ නම කියනවද කියලාත් මට ගැටලුවා අපි නම නොකියයි මොනේ ඔව් ඉතින් ඇය පන්තියේ පළමුවෙනිය හැමදාම පළමුවෙනිය හැබැයි ඇගේ අම්මා නම් ඒ තරම් සමාජයට හොඳ කෙනෙක් නෙමෙයි රණ්ඩු වෙනවා කියන්නේ හැමෝම විවේචනය කරනවා ඉතිච්ඡා කරනවා ඒ වගේ කෙනෙක්
ඉතින් එක දවසක් මට අවුරුදු 14 දී මම ගමේ ගිහිල්ලා ගමේ නිවාඩුවට වැඩම කරලා ඉන්නකොට ඉතින් අම්මා තේ දළු නෙලන ඉඩමකට මම තේ වත්තකට ගියා. ඒ අනකොත් ගේ අම්මත් අපේ අම්මත් එක්ක තේ දළු නෙලනවා. ඒ කාලෙත් ඔය විශ්වවිද්‍යාල කැම්පස් කියන එකක් ගැන ඒ තරම් කොහොමවත්ම අපේ හිතේ නැහැ. ඉතින් එහෙම අවුරුදු 14 නේ. නමුත් මේ අම්මා අපිට මේ මට කිව්වා දැන් ඒ වෙනකොට ඒ කියනිය අපේ පන්තියේට සහෝදරිය අපේ ගෙවල් ළඟ ඉස්කෝලෙන් අයින් වෙලා මාතර සුජාතා විද්‍යාලයට ගිහින්. නෑ මට කිව්ව එකපාරට අපේ දෝනන් දැන් සුජාතා විද්‍යාලය යන්නේ ආන්ද්‍ර දසකාර කැම්පස් යන්න බලන්න. ඒක ඒ අම්මා ඒ ගැන විශ්වවිද්‍යාලය කියන එක දැනගෙන කිව්වද මොකද මම දන්නේ නෑ. ඒක මට දීපු උත්තේජනයක්. ඉතින් මම පළවෙනි වතාවේ විශ්වවිද්‍යාලය යන්න මට ලකුණු මාදි වෙනවා. මේ වෙලාවේ මගේ ලොකු හාමුදුරුවෝ කියනවා බාහිර උපාධි කරන්න වියදම් කරන්න ඒව කරන්නම් කියලා. ඒ වගේම අපේ සිද්ධාර්ථ හාමුදුරුවෝ මට කියනවා බාහිර උපාධි කරන්න ඒ වියදම් කිරීම කරන්නම් කියලා. නමුත් මම ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒගොල්ලන්ට කියන්නේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. මම දෙවනි වතාවේ ආපහු විභාගෙදී ඉලින් සමත් වෙනවා. ඒත් මට මං ආසාවෙන් හිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න. නමුත් 1.29 ගත්තේ මට තියුණේ 1.28. ඔන්න එදා තමයි මම ලොකුවන්ට කිව්වේ මෙන්න මේ සිද්ධිය නිසා තමයි මම කොහොම හරි බාහිර උපාධිය නොකර විශ්වවිද්‍යාලය යනවා කියලා තීරණය කළේ කියලා. අර අවුරුදු 14 දී මට වැස්සට හරි කැම්පස් යන්න කිව්ව නිසා. ඉතින් එහෙම මේ මං අර අභියෝග වලට හරි කැමති කෙනෙක්. මගේ ජීවිත උදාහරණ වාක්‍ය තමයි මේ මට ප්‍රශ්න හෝ ගැටලු නැත ඇත්තේ අභියෝග පමණි. ඒ වාක්‍යසේ හෝ මම ජය ගන්නවා. ඔව් මට ප්‍රශ්න හෝ ගැටලු නැත ඇත්තේ අභියෝග පමණි. ඒ අභියෝග මම ජය ගනිමි. හොඳ දාන වාක්‍යයක්. ඒ වගේම මෙයත් අභියෝගයක් රසවතුනේ අපහමටම. ඔව් දැන් මේ මම ඔබ ඇහුව විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට කොහොමද දැක්කේ කියලා මම 2006 දී එක්තරා පුවත්පතකට අදහසක් යොමු කරලා තිබෙනවා. මේ ප්‍රතිභා ප්‍රභා කියලා පිටුවකට මට දැන් ඒක කියන්න පුළුවන්. මෙතනදී අහනවා මගෙන් සරසවි ශිෂ්‍යයෙකු විදිහට මොනවද කියන්න තියෙන්නේ කියලා මගෙන්. ඒ වෙලාවේ මම කියලා තියෙනවා මේ 2006 කියන්නේ මම ටිකක් නව යෝන් වයසේ නේද. මම සාම්ප්‍රදායික සරසවි ශිෂ්‍යයෙකු නෙවෙයි. සරසවියට තේරෙනවා කියන්නේ එක් වරප්‍රසාදයක් විතරයි. ඒක ඔළුව උදුම්ම ගන්න කාරණාවක් නෙමෙයි. අපි ගමේ ගොඩේ අම්මා තාත්තගේ දරුවෝ. අපි ඉගෙන ගන්නේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින්. ඒ නිසා රටට හොඳ පුරවැසියෙක් වෙන්න තමයි මගේ ප්‍රාර්ථනාව. ඒ තමයි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ දැක්ක. ඔව්. හොඳයි. දැන් මේ ගීතේ අපි රස විඳින ගමන් ඊළඟ ගීතයට මම යොමු වෙන්න කැමති. මේ ගීතය දමං දැකපු විශේෂ තරණක් තමයි බලමා ගීතවලට අමතරව විවිධ අනුභූතීන් වශයෙන් මේ සමාජය කපලා ඒකේ හරස්කඩ අරගෙන ඒක බිඳපු හැටි ඊළඟට ඒ සමාජයට ඒක ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියන එක අපුරු විදිහට කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. අපි අවුරුදු ගාණක් අත්විඳපු මේ කුරුලි යුද්ධයේ මේ මානසිකත්වයට මිනිසත් බවට නිගා දෙන මේ යුද්ධය ගැන වහන්සේ අපුරු නිර්මාණය කරන මේ දසමන් තබා කියන ගීතේ මේ ගීතේ මම මේ මේ මේකේ සංගීතය මේ ගායනය ගැන මම ඇත්තම හරි මම මේ පුදුම වුණා. මොකද මේ ගීතය ඇහෙන්නේ නැත්තේ ඇයි කියන මොකද ගීතේ මේ යුද්ධයෙන් පස්සේ වුණත් මේ ගීත වඩ වඩා ඇසීවිතු සමාජයක ජීවත් වෙන්නේ. තව මිනිස්සු ස්වාමීන් වහන්සේලා පවා මේ යුද්ධය තියෙන්න ඕන කියන මතයේ ඉඳගෙන වැඩ කරගෙන මේ මනුෂ්‍යයන් අතර තියෙන මේ පින්සත්කම අමතක කරලා කටයුතු කරන යුගයක වහන්සේ මේ ගීතය කොහොමද මේ ආවෙන්නේ? මේ ගීත සංගීතයේ කවුද ගායනය කවුද කියලා ඒකත් අපේ
ඔව් ඇත්තටම මේ මේ ගීත යුද්ධයේ තියෙන කාල නිර්මාණය වෙච්ච එකක් ඒ කාලේ තමයි මේක නිර්මාණය මේ රූපවාහිනියෙන් සූදානම් වෙලා හිටියා මේකට රූප රචනාවක් කරන්න ඕනේ කියලා හැබැයි ඒක කරන්න උනේ නැහැ මේ හැබැයි මම එදා විහිළුවට වගේ කිව්වා මේ දැන් අධ්‍යක්ෂකතුමාත් දැන් මේ මගේ වැඩ අරවකමු මේවක කමු කියලා අපි කතා කරන විදිහට මේ ගීතේට රූප රචනාවක් කරනකොට යුද්ධ ඉවර වෙලා තියෙයි ඒ වගේම වුණා මම විහිළුවට ඒ වගේම වුණා රූප රචනාවට කරමු කියලා හිතියා කියලා පස්සේ අධ්‍යක්ෂකතුමා ඒ එතනින් මාරු වුණා ඊට පස්සේ මම දුරකථනමතුමා දීලා මේ අලුතෙන් ගිය තැනට සුබපත්ලා මං කිව්වා මේ කොහොමද මං කිව්ව එක යුද්ධ ඉවරයිනේ දැන් අර සින්දුව කළ වැඩක් නැහැ කියලා ඒ සින්දුව රූප රචනාවක් කළා දැන් නැහැ කියලා ඉතින් අයියෙන් hina වුණා ආන්දර සාත්‍ර කියන්න දන්නවද කියලා මේ ගායනා කියන්නේ හරිෂණ දිසානායක ඇත්තට මේ හරිෂණ දිසානායකගේ අර පිරිමි දරුවෙක් විදියට ගායකයෙක් විදියට එයාගේ හඬ මාරු වෙන කාලේ ස්ට්‍රේන් වෙනවා කියලා හඬ කතා මාරු වෙන කාලේ තමයි ওই සිංදුව කළේ සුනිල් දයානන්ද සෝනාරයන් තමයි සංගීතවත් කළේ දැන් මේ අදටත් වළංගු ඔව් අදටත් වළංගු මේ ගීතය ගායනා කරන හරිෂණ දිසානායක හරිෂණ කියන්නේ ඔබ දන්නවා හිතවතුනේ ළමා ගීතවලින් සූරි අරණ වගේ චිත්‍රපටවලින් ළමා ගායකෙක් වගේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා අද වෙනකොට ඉහළම පෙළේ ගායන හැකියාවක් ප්‍රතිභාවක් දක්වන ගායකෙක් විශේෂයෙන්ම වාසේ තත්ත්වය අධ්‍යක්ෂකම ඇති මේ මේ ළමා ගායකයෝ ගොඩක් වෙලාට කාලයක් යනවා වගේ ඔබ වාසේ කිව්වා වගේම අර වොයිස් චේන්ජ් එක වෙනවනේ මේ ශබ්දය වෙනස් වෙනවා නමුත් හර්ෂණ දිසානායකයන්ගේ ළමා කටහඬ නැති වුණත් දැන් ඒ තරුණයේ කටහඬින් අපූර්ව විදිහට ගීතයේ ස්වභාවිත ගීතයට මෙහෙවරක් කරන ගායන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. අපි හර්ෂණ කුඩා කාලේ ඉඳන්ම මේ නිර්මාණ කරන එක මම දන්නවා ඉති කාලේ ඉඳන්. ඉතින් එහෙම සමග කුඩා කාලේ ඉඳන්ම ඔය ගැන හොඳට දන්නවා වගේම දැන් මේ ගීතත් ඒක මේ ගීතය හැබැයි මම CD තැටියකට ඇතුලත් කරලා නැහැ. මේක ඔබට අහන්න ලැබෙන්නේ ඔය අන්තර්ජාලයේ YouTube එකේ විතරයි තියෙන්නේ. සහ සංගීත ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මාධ්‍ය ප්‍රචාරයේ වෙනවා. හොඳයි. හිතවන අපි මේ ගීතය දැන් අහලයි. යසමන් තබා හර්ෂණ දිසානායකයන් විසින් ගායනා කරන සුනිල් දයානන්ද කොණාරයන් විසින් සංගීතවත් කළ අපේ කොඩිකාර සුනිත හාමුදුරන් විසින් රචනා කරපු මේ දසමන්තබා ගණ දෙවි පුදා සුදු කපුරු දැල්වු කෝවිලේ අත් පොඩි වලින් ගිනි අවි දරන්නේ ඇයි කියන වද සොයුරනේ දසමන්තබා ගණ දෙවි පුදා සුදු කපුරු දැල්වු කෝවිලේ අත් පොඩි වලින් ගිනි අවි දරන්නේ ඇයි කියන වද සොයුරනේ ගෙදර යන්න මග අවුරලා විසමාල ගෙලවට පළඳලා වෙඩි උන්ද හිනවට අමුණලා මුතු පබලු ඇල් ඇයි හිරුනේ දසමන්තබා ගණ දෙවි පුදා සුදු කපුරු
අද සොයුරනේ කොසුන් කොළ ඔටුන්නක් බලඳලා අපි එකම සෙල්ලම් ගෙදරදි රජ වෙමුද යුද්දෙන් පලක් නෑ මේ පුංචි රට සැමටයි අපි දසමන්තබා ගණ දෙවි පුදා සුදු කපුරු දැල්වූ කෝවිලේ අත් පොඩි වලින් ගිනි අවි දරන්නේ ඇයි කියන වද සොයුරනේ ළඟට අපේ හඳුනන්නේ මම තව අමුතු ප්‍රශ්නයක් අහන්න දලා මේක අහන්න දෝ කියලා පොඩි චකිතයක් ඇවිල්ලා නෑ මං හිතුවා අහන්න ඕන කියලා මොකද මේ සමාජයේ සමාදාවන පුද්ගලයන් කියන මේ භික්ෂුවකට ගීත ගායනා يعني ගීත රචනා කරන්නට කමක් නෑ හැබැයි මේ ප්‍රේම ගීත නම් අකපයි නේද කියන කතාවක් නිකන් මතුවෙනවා වහන්සේගේ ඒ ගැන මොකද ඔබ වහන්සේට කියන්න තියන්නේ දැන් ඔය කතාවට මට යන්න වෙනවා සෑහෙන්න දුර ඉතිහාසයකට. ඔව් කමක් නෑ මේ. එන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා පංචසික ගීතයක් ගායනා කරනෝනේ වීණා වාදනය කරගෙන. ඒක කියන්නේ ඔහුගේ පෙම්වතිය ගැන. පෙම්වතිය ගැන කියනවා මේ මට හිතෙනවා එයත් එක්ක ජීවත් වෙන විදිය ඒ ඔක්කොම කියනවා මේ ගීත මේ කහන් ඉඳලා බුදුහාඳුරෝ කියනවා නුඹේ ගායනය තත්හඳට ගැලපුණා. මේ තත්හඳ නුඹේ ගායනයට ගැලපුණා පංචසික කියලා පංචසිකට කියනවා. ඉතින් මේ විදිහට බුදුහාඳුරෝ මේ සංගීතය අනං කළා නැහැ. හැබැයි මේහි ආධුනිකෙන් දැන් මේ නම් දෙක අපි ඕනට වඩා ඇලි ගැලී ඉන්නවා ඒක තමයි වැරදි. මේකට හොඳම උදාහරණය තමයි මේ තේර ගාථා සහ තේරි ගාථා. මේ මාටි වික්‍රමසිංහන්ගේ මේ තව සටහනක් තියෙනවා මෙන්න මෙහෙම. ආගම වූ කලි බුද්ධියට හා තර්කයට හසු නොවන ලෝක ඇතුළු හදින් දක්නා ලද ලෝක තතු හැඳින්වීමට පිළින දෙන සම කවි සමයේද තර්කය හා බුද්ධියට පමණක් හසු නොවන ලෝක හැඟීම් ලෝක තතු එලි කරන දහම් ලෙසස. එතකොට මේ බුදු දහමෙන් මේ මධ්‍යම ප්‍රතිපදාව හරහා හැම දෙයක්ම අත්විඳින්නට කියනවා. හැබැයි එහි ඇලෙන්න එපා කියලා තමයි හැම විටම දේශනා කරන්නේ. මෙහිම කියනවා බුදු දහම ඇත නැත යන ප්‍රශ්න නොනැඟුවකැයි කියනු ලැබේ. බුදු දහම මැදමග යන නම ලැබුවේද එහෙයිනි. මෙසේ දර්ශනයක් වශයෙන් පමණක් නොව දැවහර දහමක් වශයෙන්ද බුදු දහම මැදමගක් ගනී. ඒ මග හැඳින්වෙන්නේ මැදුම් පිළිවෙත යන ගද්‍ය පද්‍ය කාව්‍යයෙන් පමණක් නොව තේරි ගාථා වැනි ආගමික කාව්‍යයෙන්ද වැදගත් ආස්වාදයක් ලැබිය හැක්කේ ඇතැයි යන මග ගැනීම නොයස් එනම් ඇත යන ඇත නැත යන ප්‍රශ්න නොනගා මැද මගේ ගෙනී. දැන් ප්‍රේම ගීත ඇත්තටම මේ ප්‍රේමය කියන එක තහනම් කරලා තියෙන වික්‍රම වහන්සේලාට උනාට ආදරය කියන එක 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 අර්ථකථන වලට ගෙන ගන්නවනේ. දෙමව්පිය දරුවෝ අතර ආදරේ, පිය පුතු සෙනෙහස, දැන් මේක එක එක විදියට යනවා. දැන් මෙහෙම බැලුවාම ආදරය කියලා කියන දේ තියෙන්නේ ලෝකය ජීවත් කරන්න මිසක් විනාශ කරන්න නෙමෙයි. ඉතින් ඒ අනුව බැලුවාම අපි ගත්තාම දැන් අපි ගන්න පොරම ගන්න හාමුදුරුවන්ගේ ලාදළු බෝපත් ඒකෙන් මේ බෝසතාණන් වහන්සේගේ
හැඟීම් නැත්නම් ඒ ආදර බැඳීම කොච්චර සංයමයකින් කියනවද දැන් ඒක අහනකොට කාගේවත් රාගය විශ්සනවද නිවීමනේ අපි කරන්නේ ධර්මදේශනාවකින් කරන්නේ නිවීම මේ සමහර ධර්මදේශනාවලින් නම් එදෙන්නේ මිනිස්සු ලප් වෙන එක නමුත් සැබෑ ධර්මදේශනාවකින් කරන්නේ මිනිසුන්ගේ සිත නිවීම ගීතයකින් කරන්නේ නිර්මාණයකින් කරන්නත් පුළුවන් මේක එතකොට ඔය කියන විදිහට අර ඕලාරික ප්‍රේම ගීත හැර මම හිතන්නේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා හරියටම කියලා දෙන්න පුළුවන් සංයමයක් ඇති කෙනෙක් ඒක රාගය නෙවෙයි ආදරය කියලා කියන්නේ මිනිහෙක් තව කෙනෙක් ජීවත් කරන්න යොදන වෙහෙස ඒක තමයි මම දැක්කේ හොඳ විග්‍රහයක් කරේ එතකොට මේක තමයි ප්‍රේමය ප්‍රේමය මිනිසාට අවශ්‍යයි යසෝදරාව තුළ තිබෙන ප්‍රේමය නමුත් ඒ ප්‍රේමයේ තුළ මේ ලෝකේ මුදවා ගන්නට ලෝකේ නිවන්නට ගියපු ගමනට ධෛර්යයක් තමයි සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන පිටුපසෙන් ඉඳගෙන ඒ ප්‍රේමයේ තුළ මතුපලේ යයි හොඳයි අපි ඊළඟ ගීතය දැන් යමු අපේ ආඳුරුනේ මේ ගීතය ගැන කියනකොට මේ ගීතේ සංගීතය නිර්මාණය කරපු දර්ශන වික්‍රමතුංගයන් ගැන නොකියාම බෑ. මේ ගීතය ගායනා කරන සයිරු නිමන්තාරා රාජපක්ෂ කියන දැරිය දර්ශනයන් තමයි මේ නවපරපුරේ මා දකින හැටියට මේ ගීත හොයාගෙන ගිහලා තමාරට මූණු පොතේ තියෙන කවි දැකලා මේකේ තියෙන යම්කිසි සාධනීය ගුණ දැකලා මේවා ගීතයක් කරමු කියලා යෝජනා කරලා සමහර විට කාලය මාන්සිය ධනය පවා වැය කරලා මේක ස්වභාවිත ගීතයක නිර්ුණර ලෝභීව කටයුතු කරන එක ඒ වගේම ඉතාම සොඳුරු මිනිසෙක් අපි රත්තරන් මිනිස්යෝ කියලා කියන්නේ ඒ වගේ පුද්ගලෙක් තමයි දර්ශන විකුණන්නේ විදිහ මේ නව පරපුරත් එක්ක අත්වැල් දැඳගෙන පුරෝගාමී මෙහෙවර කරන පුද්ගලයෙක් මේ ගීතය ගැන අපි කතා කරමු දුකඳුරේ පිරි කියන ගීතය ඔයතරම අර මං මුලින්ක වගේ ඔය රාජ්‍ය සම්මාන වල මේ සැරේ ගැටලුවක් ඇති වෙච්ච ගීතය අපි ඒක පැත්තකින් තියමුකෝ අපි ඉන්න පැත්තම දකින්න හොඳ නැන්නේ සමාජයේ දර්ශන වික්‍රමතුංගයන් කියන්නේ මගේ සරල වශයෙන් කිව්වොත් ඔහු මගේ සහෝදරයෙක් ඇත්තටම එක කුසයි ඉපදුනේ නැති වුණාට අපිට සහෝදර ප්‍රේමයෙන් මිනිස්සු හඳුන්වන්න පුළුවන් ඒ වගේ කෙනෙක් ඔය මගේ සුදු නෙළුම් කියන ගීතය චමිල මදුසානුත් ඒ වගේ ඔය රියලිටි තරඟයකින් ආපු කෙනෙක් නමුත් ඔහුටත් ආර්ථික පහසුකම් තිබුණේ නැහැ මේ ගීතයක් නිර්මාණය කරගන්න. ඒ වෙලාවේ අපි යම් මුදලක් වැය කරද්දී දර්ශන වික්‍රමතුංගේන සාමාන්‍යයෙන් වෙන්නේ සංගීත තනු නිර්මාණය කරන කෙනෙක් අපේ මුදලක් අය කරගන්න එක නමුත් දර්ශන අයියා ඔහුගේ සහාය්‍යයෙන් වියදම් කළා තමයි බොහෝ නවකයන්ට ගීත නිර්මාණය ඔහුගේ සද්ගුණවත් සම වගේම සුවිශේෂී අනු නිර්මාණකරණයේදී ඔහු බොහොම ඉහලින් ඉන්න නිර්මාණකරුවේ ඔහුගේ කාරුණික හදවතින් සිතින් නැගුණු තත්සර තමයි මේ සිවෙන්නේ දුකඳුරේ පිරිකින් ගීතයට සයුරිනීම් තරා මහිතේ කොඳම ළමා ගායිකාව ලෙස අවස්ථා තුනකදීම පිට පිට රාජ්‍ය සම්මාන ලබා ගත්ත ඔව් අපේ හඳුනේ අපි ඒ ගීතය අහමු දැන් සයිරු නිම්තාරා රාජපක්ෂ දැරිය ගායනා කරන දර්ශන වික්‍රමතුංගයන් සංගීතවත් කර රාජ්‍ය සම්මානවට නිර්දේශ වූ මේ අපූර්ව ගීතය Thank you.
ආනන්දනීය හෝරාව අහස් ගව්ව හොඳයි ඊළඟට අපේ ආන්දුරනේ මට අහන්න හිතුණා දැන් මේ දැන් මේ ගීතය ගැන අපි කිව්වනේ මේ දර්ශනයන් වගේ මේ රත්තරන් මිනිස්සු නැත්තම් මේ ගීත ශාස්ත්‍රයේ ගීත ලියන එක ගීත නිර්මාණය කරන එක අපිට එපා වෙනවා මොකද මේ හැමදේම මිල කරන සමාජයක ගීතයටත් මිල නිම කරලා තියෙනවානේ ගීතයට සංගීතයට ගායනයට විශේෂයෙන්ම උපහාන්සයට මේ ගීත ලියලා අතේ තිබිච්ච යම් කිසි උපයාගත්ත මුදලක් තිබුණා නම් ඒකත් නාස්ති වුණා මිස වහන්සේ හම්බ කරේ දෙයක් නැහැනේ නමුත් මේ ගීතය තුල සමහර පුජ්‍යලයන් කොටාතයක් ඉන්නවා ගායකයාගේ පටන් ඊළඟට මේවා පැකේජ් හදලා එක එක channel වලට දීලා මේවලට වටිනාකමක් අරගෙන මේ කරන මේ බිස්නස් ලෝකයක මේ තියෙන වාණිජ අරමුණු පරමාර්ථ කරගෙන යන ලෝකයක මොකද්ද අපි කළන්නේ කරන්නේ මොකක් මේ මේ මේක කොච්චර කල් මේක මෙහෙම කරන්න වෙනවද ඊළඟට අනිත් පැත්තෙන් මම අහන කාරණේ මේ ඇයි මේ මිනිස්සුන්ට මේ සමහර ප්‍රවීණ ගායකව පව මුල් යුගයේදී වාන්සේ දන්නවා මේවා කරේ නිර්මාණවල තියෙන ගුණය ගැන සලකලා මිසක් මේ මුදා මූල්‍යමය බලපොරොත්තු තිබුණේ නැහැ නමුත් ඒ තත්වයට දැන් සමාජය වෙනස් වෙලා තව ඒක වලට දොස් කියන්නේ නැහැ මේ සමාජයේ එක්තරා කොටසක් විතරයි නමුත් මේක අලුත්යෙන් නිර්මාණය කරන වහන්සේ තවත් අලුත් නිර්මාණකරුවන්ට ලොකු පහරක් නේද මොකද මේ සල් නැති අය කොහොමද මේ වැඩේ කරන්නේ ඇත්තටම මේ උතන තියෙන තින් අර කාරුණික බව නැතිවම නේද හැමදේම හැබැයි තින් ඒ අයගේ පැත්තෙන් ගත්තාම ඒක සාධාරණයි කියලා දැනගන්න ඒ අයට වෙනම රැකියාවක් නැහැ බොහෝ විට ඒගොල්ලෝ කරන්නේ මේක තමයි වෘත්තියක් අවතින මේ විවුර්තාර්ථිකයත් එක්ක අපි වගේ වික්ෂෝක් වගේ සරලය නෙමෙයි ඉන්නේ. ඒකට ජීවිතේ ගොඩාක් මිල මුදල් වැය වෙනවා. ඉතින් ඒවට කොහෙන් හරි මුදල් හොයන්න ඕනේ කියන තැන ඉන්නකොට අර කියන මිනිස් හැඟීමෙන් නැරෙන ඕක කිව්වා මේ අපි හම්බ කරන්න මේ නිර්මාණ හරහා මම හම්බ කරපු දෙයක් නැහැ කියනවා. මම මේ ලෝකේ මේ රටේ ලෝකික ගමුකු නිර්මාණකරුවන්ට බොහෝ නිර්මාණකරුවන් හොයන්න බැරි ධනයක් වෙන්නේ. ඒ තමයි මිනිස්. ඒ අතර එක්කෙනෙක් තමයි නයනසෙන් අයියා. ඔබ මාව හඳුනගන්න මගේ නිර්මාණකරුවා. ඔබේ මිනිස්කම ඔය ගතුකම හිතවත්කම සහෝදරකම හැමදේම කොට නැගෙන්නේ මගේ නිර්මාණයක් කරලා. ඒ තමයි මම හම්බ කරපු ධනය. මම ඔය වගේ අත්දැකීම් රාජ්‍යයකට මුණ දීලා තිබෙනවා මම හිතන්නේ මමත් විශේෂයෙන්ම මාධ්‍ය ආයතනක වැඩ කරන මාධ්‍යවේදියෙක් ඒ පැත්තෙන් ගත්තාම මාධ්‍ය සදාචාරයට පටහැනි යම් නරඹුවොත් ප්‍රසිද්ධ කරන එක නිසා මම කියලා කියන්න අකමැති නමුත් සමහර ප්‍රවීණ සංගීත රචකයෝ නිර්මාණකරුවෝ මගේ විචුත්ය පවා නොසලකා අරුස වචනයෙන් පවා නිර්මාණ කරන්න ගිහින් ඒගොල්ලන්ට මුදල් අඩුපාඩු වුණා කියලා බැනපු අවස්ථා තිබුණා. ඒව ගැන මධ්‍යස්ථ සිතින් උපේක්ෂාවෙන් බලනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ අයගේ අද ජීවිතවල තත්ත්වයක් අපි ඉන්න තත්ත්වයක් බැලුවාම
අපිට පේනවා ඉතින් සබාදහම කොහොමද ඒවට සලකන්නේ හොඳමයි අපේ හඳුනේ අපි ඊළඟ ගීතයත් කතා කරොත් මේ ගීතය ගායනා කරන්නේ අර අපි කතා කරුවාගේ මේ මුදල් පසුපස හඹා කියලා තමන්ගේ අගනා කටහඬ විනාශ කරගන්නේ නැතුව ඒක පාවා දෙන්නේ නැතුව නවපරපුරේ ඉහෙලින් ඉන්න රාජ්‍ය සම්මානට පවා ලක්ුණු ආදරණීය ගායිකාවක් ශානිකා සුමනසේකරයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ එවන්ම අපූර්ව දක්ෂතා තියෙන නවපරපුරේ සංගීත වේදිකේ තම අරුණ ගුණවර්ධන කියන්නේ උභාන්සයට පසුව තමයි අපි ආස්කව මේ දෙදෙනාම අපි දර්ශන වික්‍රමසිංහත් අපිට සහභාගී වුණා සහභාගී වෙලා අපිත් එක්ක අපේ කටයුතු වලට ආශිර්වාද කරා අපි වැඩ කටයුතු නිතරම සහයෝගයෙන් වැඩ කරන දෙපළ මේ දෙපළගේ එකතුවෙන් තමයි මේ ගීතය බිහිවෙන්නේ මේකත් අපූර්ව කතාවක් කියන්නේ මේ විහෙර වලට උඩින් නැගෙන ඉරහඳ වගේ කියන ගීතය උභාන්සයේගේම වචනෙන් අපි මේ ගීතය ගැන කතා කරමු ඇත්තට මේක මේ විහෙර ගල කියන්නේ මම මගේ විහාරස්ථානයේ තියෙන පාදුක්ක ප්‍රදේශයේනේ ඒ ගමේ තියෙන විහෙර ගල කියලා ගමක් ලොකු ගලක් උඩ පන්සලක් තියෙනවා ඒක පාදක කරගෙන තමයි කියන්නේ මේකත් මේ විදේශගත සාමාන්‍යයෙන් මේ සිංදු කියන කෙනෙක් මට ආරාධනා කරලා තිබුණා ගීතයක් ලියලා දෙන්න කියලා අපේ පන්සලේ දායකවගේ නාංගිගේ නමුත් එකපාරට මට හදිස්සි කරා මේක ලියන්න කියලා මම ස්කෝලේ ඉන්න අතරේ ස්කෝලේ පුස්තකාලේ ඉඳගෙන තමයි මම පැය භාගයක් වගේ ඇතුළත මේ ගීතය ලියුවේ. නමුත් කාලයක් ඔක තියුණා මොකද උනේ කියලා ආරංචියක් උකුත් නැති වුණා. ඊට පස්සේ මට අරුණ ගුණවර්ධනත් මුණ ගැහෙන්නේ මුහුණු පොත හරහා. පස්සේ මම කෙටි පණිවිඩ හරහා උත්තර සම්බන්ධ වෙලා දුරකථන අංකය අරගෙන එහෙම දෙයක් කරමුද කියලා කතා කළා. ඊට කලින් මම දර්ශන අයියට මේක මේ වචන ටික දුන්නා. වෙනවා. එතකොට මේ මං කිව්වා මං හිතන් ඉන්නේ මේ කාරුණට දෙන්න ඔයාට නම් දෙන්නේ නැහැ කියලා මේ ඒකට දර්ශන අය ගොඩක් සතුටු වුණා. ඉතින් එහෙම කළා. මේ ගීතය නිර්මාණය කරේ මේ මේක කියන්නේ මේ මේ රබර් කිරි කපන අම්මා කෙනෙක් මොකද මම මේ දැකපු අද්දකින් ඒ අම්මා බොහොම කරුණාවෙන් මේ දරුවව බොහොම අපි කාන්තාවකගේ අගය කරන්නේ පතිවෘතාවනේ ඒක රැකගෙන මේ දරුවව හදාගත්ත අම්මට මේ දූ දැන් අම්මා කෙනෙක් මේ දූ අම්මා කෙනෙක් වෙලා කියනවා මම අම්මේ නුඹ ඔය පතිවතත් රැකගෙන අපිය දුක් මහන්සියලා රැකගත්තා වගේ මගේ දරුවොත් මං ඒ වගේ රැක ගන්නම් කියලා කතා කියන්නේ. ඇත්තටම මේ ශානිකා සහෝදරියත් මේ දවස්වල දරුවෙකු ලැබෙන්න හිටිය අම්ම කෙනෙක්. ඉතින් එය ඇඟීමෙන් මේ ගීතේ ගායනා කළා. ඇයත් හරියට ඇත්තටම අර මම කිව්ව මං හම්බ කරපු ධනෙ මුදල් මල්ලේ තියෙන කරත්තරන් කාසියා අනිවාර්යෙන්ම වහන්සේත් එක්ක එකඟ වෙනවා මොකද මේ වන් අය නිසා තමයි මේ ගීතය හොඳ ස්වභාවිත ගීතයක් රැඳිලා තියෙන්නේ වගේම සුවඳ ගලන්නේ මම ඔහුට කියන මේ සංගීත අමරේ පායක් දීප්තිමත් තාරකාවක් ඔවුන්ට ඒ ගෞරවය කැටින් සඳහන් කරන යුතුනේ හොඳයි ඒක උදේ අපි ශානිකා සුමරසේකරයන් විසින් ගායනා කරන අරුණ ගුණවර්ධනගේ සංගීතය මේ ගීතය අපි දැන් අහලා වේර ගලට උඩින් නැගෙන පුර ඇවිදගෙන සතුට නොවේද කි
ප්‍රියතම අන්තර්ජාල ගුවන්විදුලි සත්කාරය සිංහල ඊළඟට අන්තර මට ආන්න හිතුණා දැන් ඔබ වහන්සේ අතන එක වார்த்தාවක් වෙන්න ඕනේ මාව නිවැරදි කරන්න මේ වික්ෂුන් වහන්සේ නමක් හැටියට වහන්සේ මේ නිවේදක කටයුතු වලට සම්බන්ධ වෙනවා ඉතින් මේ 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 මේක වார்த்தාවක්ද මේක මේ කියන තව ටිකක් විස්තර ටිකක් මට ආන්න හිතුණා මේ කොහොමද මේකට යොමු වෙන්නේ මේ මොනවද කරන වැඩ කටයුතු වගේ දේවල් ඔබ දැන් මම සුඩා කාලේ ඉඳන්ම මේ කටයුතු සඳහා කැමැත්ත තියෙනවා මම 2001 උසස් පෙළ ආධාර ලිවර වෙනවා මාධ්‍ය අධ්‍යයනය සඳහා යොමු වෙනවා ඊට කලින් 2002 වර්ෂවල මුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේදී මම තමයි පරිවෙනාත්කත්‍ය ආන්දෝලනට කියලා මේ මාධ්‍ය එකට පටන් ගන්න ඕනි කියලා ඒකට කියන්නේ උණ කියලානේ අයි ඔව් ඉතින් එහෙම කියලා ඊට පස්සේ මොනවද කරන්න පුළුවන් මම කිව්වා දැන් මම මුලින් පටන් ගන්නම් අපිට තියෙනවනේ අර අභියෝගතා පරීක්ෂණය සත්කල විභාගයට ඒකට අදාළ ලෝකයේ තොරතුරු ඒව මම ප්‍රවෘත්ති විදියට ඉදිරිපත් කරා මට ප්‍රවෘත්ති කියලා පෙන්නන්න මම ගොඩක් ඉස්සර ගුවන් එදිරේ හිටපු තිස්ස ජයවර්ධනයන් තමයි අධ්‍යයනය කරේ දැන් මේ ඔක්කොම මම තනියෙන් හදාගත්ත දේවල් මොකද පොඩි කාලේ හීන ගොඩක් තිබුණා. එයින් පළවෙනි හීනේ තමයි මේ මේෂන් බාස් කෙනෙක්. ඉතාර ගෙවල් ළඟ තියෙන මිතුලට උදේට කාර් ඇවිල්ලා තමයි ජීප් ඇවිල්ලා තමයි තාත්තා එක්කයි යන්නේ. අප්පච්චි මං හිතනවා මේෂන් බාස් කෙනෙක් වුණොත් කාර් එකේ යන්න පුළුවන්.
පොඩි කාලේ ආසයනේ කතා අරගෙන ඊට පස්සේ දැන් මගේ එකවසරේ ගුරුතුමිය මට හරිම ආදරේ මම පෙර පාසල් ගිය ශිෂ්‍යෙක් නෙමෙයි අවුරුදු පහක් වෙනකොට මම ඉස්කෝලේට යනවා උපන් දිනේ අවුරුද්දේ මුල නිසා ඉතින් මම අඬනකොට ටීචර්ගේ පුටුවේ තමයි මාව වාඩි කරන්නේ මල්ලිකා ගුරුතුමිය කියලා මේ අපටත් එතුමිය මට කතා බහ කරනවා හරි ආදරේ අර ඒ දැකපු මව්වත් ගුණය නිසා එතකොට මට හිතෙනවා මම කවදා හරි ලොකු වෙලා ටීචර් කෙනෙක් වෙනවා කියලා ඊපස්සේ දැන් ඔය ගීත අපේ සම්පූර්ණාමතුරු නිසා ඒ අම්මා දෙන උත්තේජනයක් නිසා මම හිතනවා මමත් ලොකු වෙලා ගීත ලියනවා කියලා ඊට පස්සේ රුහුණු සේවයේ ළමා වැඩසටහන් තමයි පොඩි කාලේ අපි ඇහුවේ ඇහෙන්නේ රුහුණු සේවයේ එතකොට ඒකේ උපන් දින සුබපැතුම් මල් මල් වාරං ওই වැඩසටහන් වලට අපේ පොඩි අක්ක තමයි පෝස්ට් කාඩ් දාන්නේ මගේ නම දාලා ඒ මොකදලා මේ දැන් ඇත්තට මේ මාධ්‍යට යොමු කිරීමේ පළවෙනි මෙහෙයුම් කරු පොඩි අක්ක තමයි එහෙම බැලුවා එහෙම වෙනකොට මං හිතනවා මං නිවේදකෙක් වෙනවා එහෙනම් දැන් ඉස්කෝලේ ඔය 6 වසරේට යනකොට පොඩි කාලයක් ඒ කාලෙත් පද්‍ය ගායනා තරඟ වලින් නාට්‍ය සඳහා ඉස්කෝලේ දෙන පොඩි පොඩි වලට සහභාගී වුණා. එතකොට දැන් ඔහොම දැකපු හීන වලින් ඔය කියන නාට්‍ය තිර රචකෙක් ඒක නම් හිතුවේ නෑ පොඩි කාලේ. රංගනය සඳහා යෝගට සහභාගී වෙන අමාරු නමුත් ඒ සඳහා අවශ්‍ය විදියට හැකි විදියට දායකත්වය දීලා නිවේදකෙක් විදියට ගීත රචකෙක් විදියට ඊට පස්සේ ඔය කියන දැන් ඊළඟට අර ගුරුතුමිය නිසා ගුරුවරයෙක් වෙන්න හිතපු මම දැන් ගුරුවරයෙක් යතික පාසලක හැබැයි අර එක හිණයක් ඉටු කරගන්න බැරි වුණා මොකක් කියලා දිතා මේෂන් බාස්කට් මට තාමත් අර හැන්දවත් අල්ලන්න බැ සාමාන්‍ය දෙයක් දැක්කහම මට පුළුවන් මම ඒකට උත්සාහ කළා නැහැ සහ මේ මට ඒක ගැන දැන් තියෙන්නේ පොඩි වික්ෂුවක් විදියට අර අම්පා වෙන්නේ නැහැ මේ නමුත් පිටට මොකක්ද අමුතු දෙයක් දැනෙනවා අර නේෂන් වැඩසායව දැක්කහම අපච්චි තමයි මතක් වෙන්නේ එතකොට අර අපි සංවේදී මිනිස්සුනේ අපිට දැන් මට දැනෙනවා දැන් මේ අපච්චි ගියේ වැඩ නේද කියලා ඒ නිසා දැන් ඒක තමයි කරන්න බැරි වුණේ ඔබවහන්සේට මේසන් හැන්ද අල්ලලා මේසන් වැඩ කරන්න ගොඩනැගෙලි ඉතිරි කරන්න බැරුණාට මේ සමාජය ගොඩනැගීම සඳහා ඔබ උදාර කටයුත්තක් මෙහෙයුමින් සිටින ඔබගේ පෑන පාවිච්චි කරලා ඒ වගේම ඔබේ නිවේදක කටයුතු සහ ඒ වගේම මේ ධර්ම දේශනා වලින් මේ යහපත් සමාජය ගොඩනැගීම කියන උදාර කරුණාවට ඉලා තියෙනවා දැන් මම ඊට පස්සේ දැන් ඔහොම ඉඳලා දැන් කතාව දිග වැඩිද මම නෑ ඔබ කතා කරන්න ඉතින් ඔහොම ඊට පස්සේ දැන් අතනින් මට අවස්ථාව දෙනවා පිරිවෙනේ මාධ්‍යයකගේ ආරම්භ කරන්න. මම ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ගුරුවරු හැමෝම ඇහුවේ උසස් පෙළ ඉවර වෙලා ඔයා සිවුරු අරිනවා නේද කියලා. ඒ කියන්නේ මම මේ දෙකේ වෙයි කියලා. ඒක දැන් මම උත්තරයක් දුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මම ජනමාධ්‍ය ඩිප්ලෝමා ආධාරන ඊට පස්සේ මගේ ලොකු හාමුදුරුවෝ විරුද්ධ වුණා ලොකුආන්දරෝ අපේ දායකයන්ට පවාකවා මෙයා මේ හදන්නේ සිවුරු අරින්න තමයි මෙයා මේ වෙන ගමනක් යන්න හදන්නේ කියලා. නමුත් එතන එනොත් මම නැවතුනේ නෑ මං අවුරුදු දෙකක්ගේ පාඨමාලාව හදාරලා එඩ්වින් ආරේදාස ළඟ හැදෑරුවා. ඊට පස්සේ ගුවන් විදුලියේ දිගටම ගියා. හඬ පරීක්ෂණයක් තිබුණ ගුවන් විදුලියේ හිටියේ ඒගොල්ලෝ කිව්වා හඬ හොඳයි. නමුත් වැවිදි කෙනෙකුට රස්සා දෙන්න බැහැ. ගිහි වෙලා ඒ ඕන් මට ගිහි වෙන්න කියලා කිව්වේ මාව ගිහියෙක් කරන්න ඕන නිසා නෙමෙයි. නමුත් මට තේරෙන්නේ ඒ වැඩෙන් මා වළක්ව ගන්න පුළුවන්. එහෙම කිව්වොත් ඒ නිසා සිවුරු ඇරියොත් නම් නිවේදකයෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කළා මට ඕනුනේ. එහෙම ඉඳගෙන මට මේ දේ කරන්න පුළුවන් කියලා දැන මං හිතියා. කොහොම නමුත් ඊට පස්සේ මම මාධ්‍ය ආයතන කීපයකටම අයිතුම්පත් වුණ ගාම රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් මාව තෝරා ගත්තා. හැබැයි ඒ දුර සහ ඒ සේවය කිරීම දුෂ්කරතා මත
මම නැවත කොළඹට පැමිණෙනවා. ඊට පස්සේ මම බෞද්ධයාගුවන් විදින නාලිකාවේ අවුරුදු 1.5ක් සේවය කරනවා. සත්තාන් නිෂ්පාදනය වගේම නිවේදක කටයුතු වලින් ඉන්න අනතුරු ආපහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට එකතු වෙනවා රාජ්‍ය සේවකයෙක් විදියට. එතනින් පස්සේ මම පාසල් සේවයට ඇතුළු වෙනවා. ඊට පස්සේ මේ අර ඉතින් අර මුතු බෙල්ලෙක්ගේ කුසේ තියෙන වැලි කැටේ මුතු ඇටයක් වෙනවා වගේ ඕක ඉතින් කොහොමද තිබුණා. තිබිලා මගේ උත්සාහය මත මට අවස්ථාව ලැබුණා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයට එකතු වෙන්න. දැන් ඉතින් ඒ රාජකාරිය කරන දැන් මේ 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 ආපු ගමම ඒකයි කරයින් එදි වෙන්නේ නැහනේ. ඒනේ. උත්සාහය සහ කැපවීම තියනම් මං හිතන්නේ අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් හරි විදියට. ඒකද මම අදත් අර හිඟුතු කැලේ ගීතයේ තියෙන වගේ සෙල්ලමට වඩා අනිත් දේවල් වලට වඩා මම මගේ සිහුරට ගොඩක් ආදරේ. दर्शन प्रति उपाध्य संधा पर्यवेक्षण करमा साहित्य सह बुध जहां ඒක තමයි මගේ ඉලක්කය සැබෑ වෙන්නේ අවුරුදු 34 තමයි මම නිවේදකේ කියන්නේ ඔබ වහන්සේ නිවේදකේ බඩපත් ඔබ වහන්සේගේ නිවේදක කටයුතු සහ මේ ගීත රචනා ගැන කතා කරනකොටම මේ මොහොතේ මතක් වෙන තව සුවිශේෂ පුද්ගලයෙක් ඉන්න අපේ ආඳුරණේ ඔහු අප දැයින් තුරන් කරලා ඒ ඝාතනයට අවුරුදු 27ක් ගත වෙන මොහොතක තමයි අපි තවත් මේ නිවේදක සහ ගීත රචක ඔබ වහන්සේ සමග මේ මැදිරියට සම්බන්ධ වෙලා ඉන්නේ ප්‍රේමණීය ප්‍රේමකේ අල්විස් කියලා. මම මේක මතක් කරේ එක හේතුවක් උඩ මොකද ඊළඟ ගීතයටත් මේක සම්බන්ධ කරගන්න ඕන හින්දා ප්‍රේම ගීතේ අල්විස් ඒ යුගයේ ගීතයක් රචනා කරන ආනන්දමාලනී විශාරද ආනන්දමාලනී ගායනා කරන රුක්කත්තන මලමුදුනේ බවුරු නටන හැන්දෑවේ කියලා අර කවුද එන්නේ ඇත බලන් කියන ඒ ගීතය මට මතක් වුණා ඔබ වහන්සේගේ ඊළඟ ගීතය ගනවම මේකේ කතා කරන්නේ හෙන්රි කමල් පිපෙන හැන්දෑවක පිල්කඩ උඩ අම්මේ මං නුඹ එනකල් බලන් ඉන්නවා කලුවර තව වැඩි වෙනකොට දැස් දෙනවා මේ අපූර්ව සංවේදී ගීතය ඔබ වහන්සේ රචනා කරනවා අපි ඒ ගීත ගැන කතා කරමු මෙයත් අපූර්වම ගීතයක් මම විඳපු ගීතයක් ඇත්තටම මේ මම ප්‍රේම ගීත අල්විස් ගැන පොඩ්ඩක් මා ගැන කියන්න ඕනේ ගොඩක් මම කැමති ඒක සහ ඔහුගේ ජීවිතය ගැන අපිට කතා කරන්න ඕනේ දැන් අර ඔබ කිව්වා වගේ මේ අවුරුදු 27ක් ගුවන් මට මේ අමුතු හැඟීමක් ඇති වුණා අවුරුදු 27යි 27 يعني මගේ හිතවත් මට කියනවා ගෝහාන්සේ 70 දශකයේ ගුවන් විදුලියේ හිටපු කෙනෙක්ද කියලා අපිට සැකයි එතකොට මේ කොහොම කියනවා මට මුහුණු පොතෙන් මහරා එහෙම ලියලා තිබුණා අපිට හිතන්නේ 70 දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කර කෙනෙක් නැවත ඉපදිලා කියලා එහෙම කතාවක් මටත් හිතෙනවා මෙච්චර ඇයි මම මයික්‍රෝෆෝනයට ඇලුම් කම් දක්වන්නේ ඇයි මේ පෑනට මෙච්චර ආදරේ කියලා එතනකොට ආත්ම සම්බන්ධයකුත් ඇති කියලා ඉතින් මේ ගීතය හෙන්දිරි කමල් කියන ගීතය මම ලියලා අවුරුදු දෙකක් තිබුණ ඔය මුල් රචන ටික ගීත බිහි වෙන හැටි හෙන්දිරි කමල් පීදන හැන්දෑවේ පිල් කඩ උඩ අම්මේ මං උඹ එනකම් බලා ඉන්නවා කියලා ලියලා අවුරුදු දෙකක් මේ
මම ඔය ලියන ඒවා ඔය පොතක ලියනවා ඉතින් එහෙම තිබ්බ ඒ අතරේ පසු කාලීන ඔය අවුරුදු දෙකකට පස්සේ තමයි ඉතුරු වචන ටික එකතු වෙන්නේ ඉතින් මේකෙන් කියන්නේ මං අර අම්මා දරුවෝ දාලා විදේශගත වෙනවා දරුවන්ට සුරසක දෙන්න කියලා නමුත් මුදල් විතරයි මෙහෙට එන්නේ අම්මගේ ආදරේ එන්නේ නැහැ මේ දරුවා කියනවා මේ අඳහාමි ඔයා උත්ැක්කේ නිදා ඔයාට පේනවා ඇත්තනේ අපේ අම්ම ඉන්න දිහා මේ කොහෙද බලලා මට පොඩ්ඩක් කියන්න කියලා ඊට පස්සේ කියනවා මේ අද අප්පච්චි පැඩට ගිහිල්ලා දැන් හොඳටම රෑ වෙලා තාම ආවේ නැහැ. ඉතින් මං ගෙදර තනියෙන් කොහොමද ඉන්නේ කියලා අහනවා. ඉතින් දරුවන්ට හරි පාළුව තනිකම ගොඩක් දැනෙනවනේ. ඉගෙන ගන්න පොත් අරගෙන එවනවා කියා කතා කරන බොනික්ක ගෙනත් දෙන්නේ. මුහුදෙන් එකොට ගියාලු. ඉතින් ඒවා ගෙනත් දෙනවා ගුවට අම්මා ඈත ගියා මට ඒවා වැඩක් නැහැ. අඳාමි උඩින් ඉඳලා එයා පේනවද පොඩ්ඩක් පේනවා නම් බලලා මට කියන්න කියලා. හොඳයි හිතවතුනේ මේ සංවේදී ගීතය අහමු. ප්‍රේම කීර්ති චූරින් මතක් කරන ගමන් එතුමා ලිව්වා මේ තාත්තා එනකල් බලා එන්න ගීතේ මේ අම්මා එනකල් බලන් ඉන්න අම්මේ මන් උඹ එනකල් බලන් ඉන්නවා කලුවර තව වැඩි වෙනකොට දැස් දෙන්න අපේ අඳුරනේ මේ ගීතය ගායනා කරන්නේ හා සංගීතය ගැන කිව්වොත් මේක දිනිති සිරිවාදන කියන ළමා ගායිකාව එය මේ ගීත මම හිතේ ගීත පහක් විතර තමයි ගායනා කරලා තියෙන්නේ ඊට පස්සේ දැන් ඒකේ පියානනුත් තන්ත්‍රා වුණා ඒ පුඩා කාලෙම දැන් නිර්මාණ කරන්නේ නම් ඇයි ඒ දෙන්නේ නැහැ කපිල මැද්දේ කොට තමයි සංගීතවේදියා තමයි මෙය සංගීතවත් මේ දියණිය මේ ගීතය ගායනා කළා මේ අපි කියන්නේ වොයිස් කරනවා කියලා ගීතයට අහලා එකතු කළා මේ ඇයි එතකොට මම්මට මතක විදිහට අත වසරේ ශිෂ්‍යාවක් අතේ හෝ හයේ ඒ පුංචි දරුවත් මේක ගායනා කළ ඉවර වෙලා ස්ටුඩියෝ එකේ පුතේ වාඩි වෙලා ඇඬුවා වෙනකොට
www.sriyahanda.com අන්තර්ජාලය සොඳුරු නවාතැන ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව. අපේ හඳුනේ දැන් මම වහන්සේට කිව්වනේ වහන්සේ මේ සමාජයේ කපලා මේක විග්‍රහ කරලා මේ ගීත විවිධ අනුභූතීන් අතර ලියනවා කියලා. ඉතින් වහන්සේ තවත් ගීතයක් අපුරු ගීතයක් ලියනවා මේ සමාජයේම වහන්සේගේ වහන්සේගේ මෑණියෝ තේදරු නිලන්නේක් කියලා. දැන් අපේ රටේ ඒ යුගයේ මුල්ම ආර්ථිකය රැඳුනේ ටේපල් රබර් කියන එකනේ. ඉතින් එතකොට මේ ඔබේ මෑණියන් ඔබ පෝෂණය කරේ මේ තේදරු නිලලා. ඒ වගේම මේ රබර් කිරි කපලා මේ රබර් කිරි නෙවෙයි ඔබ වහන්සේට මේ පේන්නේ කඳුලක් හැටියට. මේ කිරි කඳුල වැටි කිරි පොල් කටුව පිරේ. කිරි කපන අතේ අර ගැට පීදේ. මේ ගීතය ගායනා කරන්නේ කවුද? සංගීතය කවුද? මේ ගීතේ කොහොමද වහන්සේ දකින්නේ? මේ ගායනා කරන්නේ සංදීප අර්ථනායක පුතා පහවසරේ මේ ගීතේ ගායනා කරනකොට සුනිල් දයානන්ද කොණාරයන් තමයි සංගීතවත්කලේ. අපි කළා හර්ෂණ ඇතුළු එයාගේ ළමා පරපුරේ ළමා ගායක ගායිකාවන් එකතු කරගෙන ගංගාවක් වෙන්නම් කියලා ගීත රැකියා. ඒ තමයි මේ කඩංගු වෙන්නේ. මේ මම විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ විභාගෙට පාඩම් කරන දවසක අපේ ওই පාදුක්ක පන්සලේ මේ පන්සලේ තියෙන පිටිපස්සේ වත්ත මායිමම රබර් වත්ත. ඒක රජයේ රබර් වත්ත ලොකු වත්තක් යක්කල 30ක් තියෙන එකක්. එතන තියෙන වෙරළු ගහ පන්සලයි. වෙරළු ගහක් තියෙන ලිඳක් මම ওই ලිඳේ පඩිය උඩ වාඩි වෙලා පාඩම් කරනවා. ඒ කරනකොට ඒ වත්තේ එක අම්ම කෙනෙක් දැන් රබර් කිරි කප කප යනවා. මේ වෙලාව උදේ 9ට විතර. තහමාර 9 වගේ. ඒ වෙලාවේ මම මගේ සටහන ගැන නෝට් වල දෙවෙනි අවුරුද්දේ මම පාඩම් කරනවා විභාගෙට. අර සටහන් කොලේ මම පිටිපස්සේ මේ තිබුණේ රතු පෑනක් මොකද අර කියවන ඒවට හයිලයිට් කරන් තියාගෙන. ඒකෙන් ලියුවා කිරි කඳුළු වැටි පොල් කඳුළු වැටි. මට මතක නැහැ වචන ටික දැන්. ඉතින් ওই මුල් වචන ටික එහෙම කිව්වා. ඔව් කිරි කපන අතේ කර ගැට පීදේ. ඔව්. ඉතින් එහෙම මේ ඒ ගැටපු දෙය තමයි මම ලියන්නේ අතට. මේ හැම ගීතකම තියෙන මෙහෙම ගීතකවත් බොරු නෑ. හැම එකම තියෙන්නේ දැන් අද නිර්මාණය වෙන ගීතවල එහෙමනේ තියෙන්නේ එක්ක එකකට එක සම්බන්ධ නෑ. එහෙම අර ඒකයි මම කියන්නේ ගීත ලියන්න බෑ කියලා ලියවෙන්න. ඒ වෙලාවේ තමයි ඔයගොල්ලෝ කිරි පඳුළු වැටි පොල් කටුවේ කිරි පපන අතේ බර ගැට පිළිදේ. කිරි පොල් කටුවේ කිරි වාගේ දුක යටින් නෙමෙයි මුත්තු සිනාපෙන්නේ. ඒ අම්ම මේ මගේ දිහා බල බල හිනා වෙවි තමයි මේ කිරි කැපුවේ. මට ඒ අවට මිනිස්සු හරි ආදරේ. පොඩි නේ මම කුරුබුටි. මේ ඉතින් හරි මමත් හැමොත් මේ හිනා වෙනව කතා කරනවා. ඒ නිසා මේ ඒ අම්ම ඉතින් දැකලා පුරුදුයි. එයා මේ දැන් මං ඉන්න තැනින් මෙහෙම අයින මේ දින්දා අයිනෙම තමයි රබර් වත්තේ මායිම. එතන ගහේත් කිරි කපලා හිනා වෙලා පොල් කට්ට තියලා ගියා. හැබැයි කතා කළේ නැහැ. මම පාඩම් කරනවා කියලා දන්න නිසා වෙන්නේ. අර කිරි කඳුළු අර බිඳු බිඳු වැටෙනකොට ඕක එකපාරට මට දියුණා. ඊට පස්සේ තමයි ඕක වර්ධනය කරේ ඊළඟ පදපේදී. හොඳයි, තුතුනේ අපි ඒ ගීතය දැන් අහමු. හොඳයි, මේ අපූර්ව ගීතය කිරිවල තියෙන කඳුළු දකින අපේ ස්වාමීන් වහන්සේ පොඩි කාර්යබඩ සුනීත හිමියන්ගේ සුනිල් දයානන්ද කොණාරයන්ගේ සංගීත මුසුමුණු සංදීප අර්ථනායක සංදීප අර්ථනායකයන් ගායනා කරපු මේ ගීතය අපි අහමු.
अपन आते कर गेट पी दे किरी पोल कटुए किरी वागे दुख या टिन में मुतुसीना अपने अपने आते कर गेट पी दे किरी पोल कटुए किरी वागे दुख या टिन में मुतुसीना अपने अपन आते कर गेट पी दे किरी पोल कटुए किरी वागे दुख या टिन में मुतुसीना अपने ඊළඟට හාමුදුරනේ මම මේ අවසාන ගීතය අපිට යොමු වෙන්නේ ඊට පස්සේ ඔබ වහන්සේගෙන් අපි පණිවිඩයක් දැනගන්න කැමති මේ සමාජය සුවපත් කිරීම සඳහා මේ ඊළඟ අවසාන ගීතය මම යොමු කරන්නේ මේ ගීතය නිර්මාණය වෙන්නේ මා දන්නා හැටියට ජාත්‍යන්තර කම්කරු දිනයේ ඔන්නමින්න කියද්දී වෙන්න විය යුතුයි චමිල මදිශාන් ජයරත්නම මේ ගීතය ගායනා කරන්නේ තවත් ඒ වගේම මම කියන්නේ සංගීත වේදිකාවක් විතරක් නෙවෙයි කම්කරු නායකයෙක් වෙන දර්ශන වික්‍රමසිංහ වහන්සේ දන්නවා ඔහු මේ ගීත විතරක් ලියදියා රාජකාරී විතරක් කර කර ඉන්න තර නෙවෙයි මේ කම්කරු සටන් වලට කම්කරුම වෙනුවෙන් පෙනී සිටින කතා කරන කම්කරු නායකයෙක් අපි කතා කරමු මේ සුදු නෙළුම කම්කරු ගීතය අතරම මේ ගීතය මම ලියන්නේ මේ गीते
ඕක කාලයක් ඕක ඉතින් මගේ දෙවුද තිබුණා. පසුව දර්ශනයට දුන්නාම මේක හරි අපි කරමු කියලා කවුද කියන්නේ කියලා චමිල මදුචාන් අපි සම්බන්ධ කරගත්තා. මේකෙන් කියන්නේ ඇත්තටම අර කම්කරුව තමයි මේ ලෝකේ හැම දෙයක්ම ගොඩනගන්නේ. දැන් ඕකට පොඩි සමාන බවක් තියෙනවා. දැන් අපි අර සමහරු සමාන චෝදනා කරනවානේ. අපේ රම්බුකන හාමුදුරුවෝ ලියපු අවුවට වැස්සට හුරු මිනිස්සුන්ගේ ගීතෙත් මේ වගේම අදහසක් තමයි තියෙන්නේ. ඒ වගේ කම්කරුව වෙනුවෙන් කවුද සුදු පොඩි සවන්න එන්නේ, ඒගොල්ලෝ ගැන හොයන්නේ හැමදාම වෙන්නේ කම්කරුවන්ගේ දිනේ දේශපාලකයන්ගේ අනිත් අයගේ බලතල පෙන්වන තව දවසක් විතරක් කියන එක තමයි අපිට හැමදාම පේන තියෙන්නේ. අනිවාර්යෙන්ම මේ අදහස කැටි කරගත්ත මේ ගීතය චමිල මදුෂාන් ගායනා කරන්නේ. කරකට තෑත පුරවලා ගල්වැට පොදේම දවස ගත වෙමින් මෙහි වැටුනේ නැති නිසා වැව්හගත් නිරිතලා මල්ක කුළු මෙලුම් පළවිලා ගිහින් සුදුමුන් බැලුවෙලා කඳුළු පිස දමා මුළු රටක් සනසලා ගඟ ගලා යන්නේ කවර ගාවිතින් කළු තාර මුසු වෙලා දුම් රොටු එවිලුනා කම් කරොසිතේ නැවුම් පැතුමන් නිදා සුබ සිහින දකිනදා ලොකු හාමුලට තැනු මහ මන්දිරින් බැසවිත් අත දරා කම්කරු නුඹ නමින් දවල කොටියක් කදගට දෑත පුරවලා ගල්වැට පෙළෙම දවස ගත වෙමින් නිසා වැව්හගත් නිරිතලා මල් කැකුළු නෙළුම් මැලවිලා ඔබ අපේ කටහඬයි, අපි ඔබේ සියහඬයි. ලොව ජනප්‍රියතම අන්තර්ජාල ගුවන්විදුලි සත්කාරය සියහඬ.
හොඳයි අවසර දැන් ඔබ වහන්සේ බොහෝ වේලාවක් අපිට එක්ක රැඳී සිටියා ඔබ වහන්සේත් එක්ක කතා කරනකොට මට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මම නිහතමානීවම කියන මගේ හිත නිවෙනවා කියලා මම සතුටේ ඉදිරි තවත් වැඩසටහනක් වලදී මීට වඩා වෙනත් ආකෘතියක වැඩසටහන් තුලින් ඔබ වහන්සේ වැනි අයත් එක්ක අපි මේ කරන සාකච්ඡාව අසන්නන්ට සමාජයට වැදගත් වෙයි කී දෙනෙක් ඇහුවත් ඒ අහන සිත් අඩුගානේ හිත සුවපත් වේ කියලා මම හිතනවා මම අවසාන වශයෙන් ඔබ වහන්සේට යොමු කරන්නේ මේ 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 දේ දැන් අපි ගීතය තුලින් ඔබගේ නිවේදන කටයුතු වලින් ඔබ වහන්සේ නිතරම මේ සමාජයේ යහපත් කිරීම සඳහා යම්කිසි වෑයමක් ගන්නවා ඒ වගේම බුදුදහමේ බුදුරජාණන් වහන්සේත් මේ සිත සුවපත් කරන්න තමයි මේ ධර්ම දේශනා කරේ සමහර විට අපි සංගායනා කියලා කියනවා අපි දැන් පිරිතක් අහනකොට ගාථාවක් අහනකොට සමහර විට ඒ තියෙන වචනවල තේරුම නොදන්නා වුණත් ඒ ගායනා කරන ස්වරූපය අනුව අපි හිත නිවෙනවා ඔබ වහන්සේට මම මට ඔබ වහන්සේට බණ කියන්න බෑ ඔබ වහන්සේ කියන්නේ මේ මේ ගීතය හා මේ බුද්ධ ධර්මය මේ ගායනාව මේවා සම්බන්ධ කරලා මේ සමාජයේ වඩා යහපත් කළ හැකි කොහොමද කියලා එතම මේ මට ඕන පූර්ණයක් සපයන්න තියෙනවා මේ ඔබ වර ප්‍රේම ගීත විශ්වකට කැපදාකපද කියලා මම දකින්නේ මේ සමාජයේ ගිහියෙක් වුණත් ප්‍රේම ගීතයක් ලියද්දී ඒක සාහිත්‍ය රසය තියෙන්න ඕනේ ව්‍යංගාර්ථය තියෙන්න ඕනේ ඒ වගේම ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ මොකද අර ප්‍රේමය අහිමි වුණාම පිහියෙන් අනින්න කියන එක නෙමෙයිනේ ඒ උපදේශනේ අපි කරන්න ඕනේ ඒකත් නේද අර මට මතක් වෙන අපේ ශාමිලා හුසෙන් සහෝදරියගේ ගීතේ ඔබ කොහේ හරි ඉන්නව නම් සතුටින් ඉන්න කියලා කියන්නේ එන්නේ අනුන් ඒ මුස්ලිම් ජාතික සිංහල ගීත රචකාවිය ඉතින් අපි හරි අගය කරන්න ඕනේ ඒ වගේම මේ සංයමය එතන තියෙන අන්න ඒක තමයි වචන ශික්ෂණය සහ සංයමය සංයමය තියෙනම් අපිට ඕන දෙයක් හොඳ විදියට දෙන්න පුළුවන්. මහගම් සේකරයන් කියනවනේ මිනිසුන්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මේ මහපාරේ මුත්‍රා කරලා. වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. හොඳ දෙයක් කළා අපි සමාජයට ප්‍රසිද්ධ වෙනවා. එහෙම බැලුවාම ස්වාමීන් වහන්සේලා තිනුත් ප්‍රේම ගීත ලියන්න පුළුවන් හැබැයි හරි වැඩේ කියන්නේ මේ තවම මේ මම ප්‍රේම ගීත ලියලා නැහැ. ඊපයක් දෙන ලියපුවා මම ඒව තාම දැනගත කරන්න හිතුවේ නැහැ ඒවා මේ වෙලාවට මතක් වුණා මේ ඔබ ලියපු කල්යාණි නංගියේ රාජාංගන ජනපද මම ඇහිසෙයින් ප්‍රියමනාප ගීතයක් ඔබතුතු ගීත රචකයෙක් විදියට ඒක මට කියන්න ඕනේ ඔබ මොනතරම් සංයමයකින් ඒ සහ ඒ වගේ මට්ටමක ඉන්න කෙනෙක් එහෙම ලබා ගන්න බැරි වුණු ප්‍රේමයකට කරන්නේ පීයෙන් අන්නේ එකපාරම මරන්න කියලා කියන ගීතනේ ඉතින් ඒ පීයෙන් අන්නේ නැතිව ඒ රාජාංගනේ ඉන්න කල්යාණි නංගියට ඒ කියන කතන්දරේ අහිමි වුණත් ඒ කියන සංයමය ඒ පද ගැළපීම මට වෙන උදාහරණ ඕනේ නැහැ ඒ නිසා හොඳ ප්‍රේම ගීතයක් වුණා ගීයක් වුණත් ඒක නිර්මාණය කරන්න මගේ වචනේ තමයි සංයමයක් සංයමය නැති තැන බණ කතාවකවත් ගීතයකවත් චිත්‍රපටයකවත් කවියකවත් සාමාන්‍ය මිනිසෙකුගේ කතාවකින්වත් කවුරුවත් සුවපත් කරන්නේ නැහැ. අවසර මටත් වුණ පූර්ණයක් කරන්න තියෙන වහන්සේ මතක් කරපේ කරනවා මේ ශාමිලා හුසෙන් ඇත්තෙන්ම පළවෙනි ගීතයනේ පළවෙනි කවියක් නිර්මාණය කරන මේ අපූර්ව කවිය ඔය දෙවෙනි ගීතයත් අපේ කරුණාත් දිගුගනේ ශූරින් ගායනා කරන ගීතයත් මුණු පොතේ කවියක් හැටියට පළ වුණාම දර්ශන වික්‍රමතුංගයන් තමයි ඒකට මැදිහත් වෙන මේක ගීතයක් මේ දක්වා ඒක වර්ධනය කරන්නේ ඔහුට ඒක ගෞරවයක් ඇතිද කරන්න ඕන
ඊට කලින් තවත් කවියක් මම දකිනවා මම ඊට පස්සේ ඒ ගීත කිරීම සඳහා මම එයාට උදව් කරලා ඒ ගීත නිර්මාණය කරන ඒ ගීතේ කරන්නේ කියන්නේ මුස්ලිම් තරුණියකුයි බෞද්ධ තරුණියකුයි ඉතින් යාළුවෝ දැන් මෙයා අර පර්දාව කියන්නේ මුස්ලිම් යුවතියන් අඳින ඇඳුම ඇඳගෙන මේ දෙන්න යාළුවෝ එකවල එකට මල් කඩන්නේ මේ පන්සලට පූජා කරන්න අඩලා උපම කරලා ගිහිල්ලා දැන් මේ බුදුහාඳුරුන්ගේ මේ කරුණා ගුණය ගැන මේ මුස්ලිම් යුවතියට හරි පැහැදෙනවා නමුත් එයාට ආගම් වෙනස් කිරීමට අවශ්‍ය නැහැ එයාට ඒ පර්දාව ගලවන්න අවශ්‍ය නැහැ එයා ගිහිල්ලා අහනවා එයාගේ මේ යැහැලියගෙන් මට මේ මම වැට ළඟ ඉතිහාර කමක් නැද්ද ඔබ වැඳලා එනකල් කියලා මේ අපූර්ව දැක්ම මේ මුස්තිය ගැන මට ඒ බොහොම ආදරයක් ඇති වුණා ඒ නිසා ඒ ගීතයක් වුණා ශානික අසුමනසේකරෙන් තමයි ඒ ගීතය ගායනා කරන්නේ දර්ශන විකුරුන් සංගීතවත් කරේ මම අර වහන්සේ කීපු දේට උණ පුරණයක් කරේ අපි මේ උණ ආගමේ හිටියත් අපිට මේ බුද්ධ ධර්මය රකින්න එහෙම නැත්නම් මේ හොඳ මිනිසුන්ට දයාව කරුණාව ප්‍රේමය දක්වන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ එතරම් ශාමිලා මගේ පෞද්ගලික ජීවිතයේ හොඳ මුතුරියක් ඉතර තියක් හොඳයි දැන් අපි හඳුනේ සම්බුද්දෙන් දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ අවසාන වශයෙන් ඔබ වහන්සේගේ එකෙන් අපි යම්කිසි පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා ඊට කලින් ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු ධර්ම දේශනා ධර්ම ප්‍රචාර කටයුතු ශාස්ත්‍රීය කටයුතු ගීත රචනා නිවේදන කටයුතු මේ හැම දෙයකින්ම මේ ලෝකය වඩාත් සුවපත් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් අපූර්ව නිර්මාණ අපට දායක කරන වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා සමගම ඔබ වහන්සේට අවසන් වශයෙන් යම් කිසි වචනයක් මේ වැඩසටහන ගැන හෝ මොන හරි දෙයක් ගැන සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් අවසරයි ඇත්තටම මේ ප්‍රථමයෙන්ම අපේ නයනසේන මම කතා කරන්න කැමති අයියේ කියලා. ඉතින් ඔබතුමාට ස්තුතිය පිරිනමනවා. ඉන් අනුමෝදන් කරනවා. මොකද මේ අහස් ගව්වක පටන්ගෙන දෙවනි වැඩසටහනට තමයි මට ආරාධනා කළේ. නමුත් අර බාලගිරි දෝසේ අද නොවේ හෙට වගේ ඔහොම කල් ගිහිල්ලා ගිහිල්ලා මේ මම ඔබ සමග කතා බහ කරන්නේ 51 වෙනි වැඩසටහන. එනමුත් බොහෝ වර්තවාදී කතා කරන්නට සහ මා ප්‍රකාශ කළ දේවල් වලින් ඔබට යමක් ගන්න ලැබුණා නම් ඒ තමයි මම ලැබපු සත් ලබන සහ ලැබපු සතුට මගේ මහන්සියේ ප්‍රතිඵල. මම හිතන්නේ අපේ රටවල් දෙකක් අතර ඉඳගෙන මේ වැඩසටහන කරන්නේ. දැන් ලංකාවේ වෙලාව මධ්‍යම රාත්‍රිය පසු වෙලා එක පසුවේ විනාඩි 10යි. ඉතින් මෙච්චර වෙහෙස මහන්සි වෙලා අපේ නයිනසේන වන්නියාර මෙච්චර කැපවීමෙන් මේ දේවල් කරන්නේ හොඳ දේවල් ඔබට මතක් කරලා දෙන්න. මෙච්චර වෙලා ඇත්තටම අගය කළේ පෞද්ගලිකව මම ගැන. ඒත් මා ගැන කියවීමෙන් ඔබ යමක් ලබා ගත්තා නම් එයයි අපේ බලාපොරොත්තු සහ අපේ පැතුම්. නැවතත් මේ දක්වා මේ වෙනුවෙන් කටයුතු කර හැම විශේෂයෙන්ම මගේ දෙමව්පියන් සහ ගුරුවරුන් සිහිපත් කරන ඉතාම ආදරේ මේ ගමන මෙච්චර දුර එන්න පිට උනේ ඔව්. අවසන් වශයෙන් මා ඔබට ප්‍රකාශ කරනවා මෙන්න මේ. ඔබ මා ගැන මෙතරම් අගය කරත්තා සැබවින් මේ ලෝකයේ දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් මට ලැබුණ දෙයක්. මා යනු ඔබය. ඔබ නොවේ මා නොවේ දෙවි. මා වෙනුවෙන් හැම අයුරකින් දවකල් උපකාර කළ හැම දෙනාගේ ශක්තිය නැවත මා තුළින් දකින ඔබට ආශිර්වාද කර තුනුරුවන්ගේ පිහිට සදාජයි ලැබෙන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබට අවසරයි. බොහොම ස්තුතියි අපි අද සානට සහභාගී වුණාට. නැවතත් තෙරුවන් සරණ කිමින් අපි වැඩසටහනෙන් සමු ගන්නවා. ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා
දුක සැප විමසන අඩවිය අහස් ගව්ව විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ කැලෑවත වවුලෝ ඇවිදින් රෑතුන් යම රජමඟුල් කති පාළුව දැනුනම මෙරුරැල තරහෙන් වැලි මාලිග පත කුඩල් කති ඉස්සර විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ කලතනියහේ සැක පෙන විට දැනුනිද මවකද සෙනෙහෙ ගුණේ බුදුබණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ ඉස්සර විදියට දුව පැන යන එක කද තහනම් කරපු දිනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ ප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ